Andare a fare pane forte. Vedete, non abbiamo la prossima sagaccia che rimane in sette cerani per una. E di ripartire la piena prossima sagaccia per la bella volta. Mulin mare, mulin matacchera di Mario, da Samario, che è la fatta piena. E fa un altro vitra matacchera. E altre essere, regolari di vite di anni, mi ha tre anni, dega di mica. Niwan itu ada jiwa tenne kan. Api jangan ada niwan yang kita berdua tak ada ni pak niwan itu yang kita rahatan makan sih ini. Ini tiga tiga nama mai. Ini tiga apa ya? Jangan kata bahawa rai di mereka hani ini apa jangan kata mereka kan balak pun dia. Emang hari ini marah kan? Kita buat hari ini marah marah sama ini sakit. Nah, hari ini bayar. Oh, hati ini tak sakit. Bayar lagi hati ini sakit. සැකේ කියන්නේ අපි යන පාර හරියද බුදුහාමුදුරු පෙන්නන එක ඇත්තද මම මේ යන්න මට ලැබිලා තියෙන හැම එකක්ද නැත්නම් මෙහෙම ගියොත් ලැබෙයිද සක්මණේ මේ වගේ ඒවා කර හැකියිද ඔය වගේ ඊට වැඩි හොඳ විදි නැද්ද මේකට ඔය වගේ දේවල් අපිට හිතිලා තියෙන භාවනාවක් බලන්නකො නිකන් කල්පනා කරපුවාම බුදුහාමුදුරු පෙන්නන්නේ ඒකයි බුදුහාමුදුරු පෙන්නන්නේ බෝධිසත්ව කාලේදී මේ 10 මටම වුණා කියලා කියයි මේ පිළිවෙල තමයි ආවේ. එහෙනම් අපිටත් අනිවාර්යෙන් ওই පිළිවෙල තමයි එන්නේ. ඒකයි මේ පෙන්නන්නේ. මේ ටික තව විස්තර ඕන නම් සුත්ත නිපාතේ ප්‍රධාන කියලා සූත්‍රයක් තියෙනවා. අන්න ඒක බලන්න. මේකේ සූත්‍රය තමයි මේක සුත්ත නිපාත කියන පොතේ ප්‍රධාන කියලා සූත්‍රයක් තියෙනවා. ඕක තමයි තියෙන්නේ. මාර්ය 10 දෙනා ගැන විස්තරය. මේක බෝධිසත්ව කාලයේදී ඔය දුෂ්කර ක්‍රියා කරපු කාලයේදී බලපාන විදිහ තමයි බුදුහාමුදුරට විස්තර කරන්න තමන් වහන්සේ. හත් වෙනි මාරය එතකොට සැකේ. සැකේ කියන එක අපේ ඉවත් වෙච්ච කාරණේ. සක්කාය දිට්ඨිය හක් වෙලා සීලබ්බත පරාමාස චිකිච්ඡා කියන සැකයක් හක් වෙනවා. නමුත් සම්පූර්ණ සැකයක් නෙවෙයි. බුදුහාමුදුරගේ ධර්මීය පිළිමල අල්ප මාත්‍ර වූ ඒ කියන්නේ Tamanta විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් වූ තත්ත්වයක් එතන තියෙනවා. නමුත් සැකය ධර්මීය කරේ නැති වුණාට ඉදිරි ඒවා කෙරෙහි ටික ටික තියෙනවා. සැකය අහකේ සම්පූර්ණ රහතන් වහන්සේදී හත් වෙනි එක සැකය. අට වෙනි එක ಗುಣ මකුකම් කියලා තියෙනවා. කියන්නේ මකුක් බව. ಗುಣ නෙවෙයි මකු බව. මේකට තද ගතිය කියලා තමයි හඳුන්වන්නේ ගන්න ඕනේ. Tamanගේ මතේ ස්ථීරව ඉන්නේ. ඒක ඉතින් ඒක අඩුුන්නේ නැත්නම් උන් වාඩි වෙලා ඉඳක් බැහැ නේ. ඒකයි මම කියන්නේ මේවා ජීවිතයත් එක්ක එකට තියෙන්නේ. ඒ තමන් හරි කියන මතේ ඉන්නේ. ඕක නැති කෙනෙක් නැහැ. ඒකෙින් නම් එතන මාරේ කියලා බුදුහාමුදුරුව කියනවා භාවනාව. සත්‍යේ තමන් හරි කියන්නේ මොකටද සංසාරයක් හදන්නේ. ඒක හරිනම් සංසාර විමුක්තිය ලැබෙන්නේ. දැන් ඔය ගතිය අපි ළඟ තියෙනවාම. ඒකෙින් නම් මේවා මාරු විදිහට පෙන්වලා තිනවා. දැන් අටවෙනි එක තමයි එතකොට ඒ මකු බව තදගතිය. තමන්ගේ මතේ හරි කියන එක. ඊළඟට නවවෙනි මාරය අපි අහුවෙන එක. ඒක තමයි කීර්ති ප්‍රශංසා ලාභ සත්‍යය. මේ කොයිතරම් දුරට කිව්වොත් දැන් අපි කාට හරි හඳුන්වලා දුන්නොත් කියන්නේ මෙයා මේ අවුරුදු දැන් 10 15 කින් ඉඳලා භාවනා කරන කෙනෙක් කියලා නිකන් සතුටක් වෙනවා. ආන්නේක තමයි ඉඳලා. ඒකත් ඔය කියන කීර්තියන්නේ එතකොට නේ. කීර්තියට අපි ප්‍රශංසාවට කැමතියි. ලාභ සත්කාර නම් ගන්න නැතු ඉන්නේ. නමුත් අරදික ගන්න නැතු ඉන්නේ. ඒක කොහෙද තියෙන්නේ කියලා හොය හොය. තේරුණා නේද? ඒකත් මේ භාවනාවේ ප්‍රශ්නයක්. මෙතෙන්දි ප්‍රශ්නය මාරය කියලා පෙන්වලා තියෙනවා. ඒ නමවෙනි මාරය කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර. 10වෙනි මාරය ඒක නම් අඩුවක් නැතුව අපිට තියෙනවා. ඒක නම් ඉහළින්ම තියෙනවා. ඔය 10 වෙනි මාර්ගය ධර්ම මාර්ගය. ඔව් මොකද්ද? අනුන් පහත් කොට තරකලා තමන් උසස් කියලා කියන්නේ. ඕක නැති කෙනෙක් නම් මේ විශ්වයේ ඉන්න බෑ. පෙරණ ඒක තමන් කොයි වෙලෙත් උසස් අනික කෙනා පහත්. නිකන් ඔයගොල්ලන්ට දැන් නිකන් බෑ අඩු ගන්න අරුන් මිත්‍යා දෘෂ්ටි කියෝ කියලා කියන්නේ. ඒත් ඔකම
දැන් බුදුහාමුදුරුවෝ එහෙම කවුරුවත් නැහැ මිත්‍යා දෘෂ්ටික සම්මිය දෘෂ්ටි කියන්නේ එහෙම වේද යන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට තියෙනවා ඕක තමයි අවසාන මාර්ගය 10 වෙනි මාර්ගය. ඒකට දැන් පිළිවිලින් ආය බලනවා නම් කොහොමද තියෙන්නේ කාමයේ පළවෙනි දෙවෙනි එක අරති. අරති කියන්නේ අදිවිසලේට අරමති. ඒකෙන් තමයි දැන් මායයා වැරිනම තමයි දැන් වැඩි පිංකම සමාධි භාවනාව අත්හැරලා ආමිෂය කරන්නේ. ඒ කියන්නේ සීලය අත්හැරලා ආමිෂයට යනවා. ඔය අරති. තේරෙන්නේ? ඒතකොට මේ අරතිය කියන මායය ඒ තුන්වෙනි මායය තමයි සාපිපාසය. බඩගින්නයි පිපාසය තේහිටුවයි. මේක අපිට පොදු දෙයක්. මනුස්ස වර්ගයාට පොදු දෙයක්. දෙවියන්ට ඕක නෑ. දෙවියන්ට අදාළ දේවල් නෙමෙයි මේ මනුස්සයන්ට අදාළ. ඊළඟට හතරවෙනි මායය තමයි මේ පරේෂණ තෘෂ්ණාව. ඒකෙත් අපි ඉගෙනුම් ඉන්නවා මේ යුගයේ. යුගයටත් මේ මායය වෙනස් වෙනවා. මේ පරේෂණ තෘෂ්ණාව නෑ මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ලංකාවේ මිනිස්සු. අපිට කරා. තේරෙනවද? ධර්මීය හොයන්න යන්නේ ප්‍රයෝජනයක් විතරයි. ඒ වුණාට අපිට පරේෂණයක් තියෙනවා භාවනා වැඩිලි කරන්නේ පරේෂණ. ඒ විදිහට එන මාර්ගය කියලා භාවනාව නවත්. ඒ හතරවෙනි මාර්ගය, පස්වෙනි මාර්ගය තමයි නිදිමත. හයවෙනි මාර්ගය බය. හත්වෙනි මාර්ගය සැකය. අටවෙනි මාර්ගය ගුණමක මකු බව හදගන්නවා. නවවෙනි මාර්ගය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. දහවෙනි මාර්ගය අනුන් පහත් කරලා තමන් උසස් කොට සැලකෙනවා. රහතන් වහන්සේගේ තමයි මේ ගුණේ නැත්තේ. මේකදී ඔප්පු කරන්න ඔය ගුණේ ඔප්පු කරන්න ගොඩාක් සරියොත් හාමුදුරුවෝ එහෙම පුදුම දේවල් අපි වෙනින් කරලා තියෙනවා. ඒවා පෙරේ ඔය මාර්යා අන්තිම ආයතත් බලපාන. රහත් වෙන්නත් බලපාන. අනාගාමී කෙනා රහත් වෙන්නත් ඕක බලපාන. ඒක නිසා. ඒවා අඩු කරන්නේ ඔය අසු මහ ශ්‍රාවකයන් වහන්සේලා හුඟා ඒ වෙනුවෙන් පසුවට ඉතුරු කරපු ටිකක් තියෙනවා. ඒවා තමයි ඔයගොල්ලෝ චරිත කියෝල ඉගෙන ගන්න. තේරුණානේ මේ මාර 10 දෙනාගේ එක එක්කෙනා මේ මාරේ අහක් කරපු විදිය තමයි චරිතවල තියෙන්නේ. ඒවත් අපි දැනගෙන තමයි භාවනාවට යන්න ඕනේ. මේ විදියට අපිට භාවනාවට හානි පමුණවන්නේ කියලා. ඊළඟට දැන් එතනින් අපි අවසන් කරමු. ප්‍රශ්න ගොඩක් තියෙන හින්දා ඒක පුළුවන් ටිකක් කතා කරමු. මෙහෙම ප්‍රශ්නයක් අහනවා. භාවනාදී සමාධිය වැඩුණු විට ශරීරයේ කම්පන ගති, උණුසුම් ගති ආදී දැනෙන්නට ගන්නවා. ඒතේ බලාගෙන සිටින විට ඒවායේ සියුම් වෙනස් වීම දැනේ. එලෙසම භාවනා දිගටම කරගෙන යෑම සුදුසුදයි පැහැදිලි කරනවා. නම් මාර්ගය දැන් කවුද කියලා බලන්න. මේ ප්‍රශ්නේ මොකක්ද? කීවෙනි මාර්ගය. සැටි. ඇත්තටම මේකමයි කරන්න ඕනේ. ඒ කියන්නේ වෙන දෙයක් නෙමෙයි කරන්න ඕනේ. ඒක ගැන අවධානයෙන් ඉන්න. අවධානයෙන් ඉන්නකොට ඔයගොල්ලන්ට හිතෙයි දැන් මේ ගැන හිඳීම ප්‍රශ්නයක් මේකෙන් දිනු වෙයිද කියලා හිතන එක වැරදි. බුදුහාමුදුරුව පෙන්වන්නේ අවධානය. එතන සතිපට්ඨානේ තියෙන, එතන වර්තමානයේ තියෙන. වර්තමානයේ ආහන්න තැන නැත්නම් ඔයගොල්ලෝ තවතවත් ඒ ගැන බහුලීකත වීමෙන් විපස්සනාව දිනු. ඒකින්ද ඒ අය ওই මට්ටමට කයේ අවධානයක් හදාගත්ත කෙනා සතියෙන් දිනු වෙන්නේ. සතිය දිනු කරගන්න නැතුව ඔහොම දැනින්නේ. තේරුණානේ? ඕවා දැනින් යනක මලක තියාගන්න ඔය උත්පත්ති ඉන්ද්‍රිය හරහන්නේ. ඔය කියන කය දැනීම දැනෙන්නේ ඔයගොල්ලෝ දන්නේ නැතුවද? උත්පත්ති ඉන්ද්‍රිය හැන්නේ නෙමෙයි. උත්පත්ති හැන්නේ ඉන්ද්‍රිය හැයට දැනෙන ඕන නම් දැනෙන්නේ. උපන්දානින්ද දැනෙන්නේ. ඇයි ඒවා හදුණන්නේ දැනන්නේ? මේ දැනෙන්නේ කොහෙද? මේ හදාගත්ත පංචේන්ද්‍රියෙන් ඕනේ කොටස්. තේරුණාද? මේ විහිලා මතක තියාගන්න යා දිනුනේ. මේ පන්නේ අලුතින් හදපු ඉන්දිය වලට ඕවා දැන්. ඒවා එක්තරා පරේෂණ තුෂ්ණාව ඉගෙන ගත්ත ඒවා ගැටවන්න යන්න එපා, සම්බන්ධ කරන්න යන්න එපා. කොහේ සම්බන්ධ කරන්නේ? බෑ. ඒක වචනෙට ගන්නත් බෑ. මොකද මේ ඉන්දියෙන් එන දේවල් දෙවනෝ දිනු කරගත්තේ ඉන්දියේ එන ඒවා වචනෙට ගන්න එක ප්‍රශ්න. වචන හැදෙන්නේ භාෂාවක් හැදෙන්නේ උපත් ඉන්දියට විතරයි. අස්කන් භාෂාදී ඉන්දියන්ගෙන් එන අරමුණු විතරයි. ඒකයි මේ ධර්මයේ මෙච්චර ගැඹුරු කියන්නේ. වෙනෙහි ඉඩයක් හින්දා නෙමෙයි. කියනවා අපි
අනුමාන ඔක්කොම තේරුණා නේද? ඒකින්ද ඒ දිගට මෙයා එක කරගෙන යන්නේ ඒක ඒක තමයි දුවන. ප්‍රශ්නයක් අහනවා, පසුගිය දිනයක රූපවාහිනී නාලිකාවක ගරු ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවකදී පෙන්වා දුන්නා දස සංයෝජන වලින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග යන සංයෝජන සහ පහ පමණක් ගුරු කිරීමෙන් කාමලෝකයේ සිටින මනුෂ්‍යයන්ට නිවන් අවබෝධ කළ හැකි බව. රූපාවචර සහ රූපාවචර ලෝකවල සිටින ත්වයින් නිවන් අවබෝධ කිරීමට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාවන සංයෝජන දුරුකල යුතු බව මගේ පුංචි දහම් දැනුමට අනුව මෙම ධර්ම මාර්ගයේ වැරදියයි මම සිතමි. මේ ගැන පැහැදිලි කරගන්න මේ කාරණේ ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ දැන් මේ බුදුහාමුදුරු දේශනා කරන කෙනා දස සංයෝජන අහක් කිරීමේ සරහතන් වහන්සේ බවට හැරෙනවා. එතකොට සංයෝජන තුනක් දුරු කිරීමේ ප්‍රහාණය කිරීමේ සෝවාන් දැන් මේ කියන කතාව තියෙන එක වෙනස් එකක්. මේක සියලු ලෝක තුනටම අදාළ නැහැ කියලා මේ කියන්නේ. මනුෂ්‍ය ලෝකෙට මේක අදාළ නැහැ. මනුෂ්‍ය ලෝක මිනිස්සෙක් එතකොට දස සංයෝජන වලින් පහක් ඉවත් කරගුවාම පහක් වෙනවා කියනවා. එතකොට බ්‍රහ්මයේ මනුෂ්‍යනේ මේ කියන විදිහට එන්න කාම ලෝකේ. දෙවියොත් එහෙම වෙනවා, ග්‍රහමෙත් එහෙම වෙන්නේ නැහැ. ඒකට ඇත්තටම ග්‍රහමෙත් අපට මොනවද වැත්තේ? ග්‍රහමයේ කියන එක තත්යේදී කෙරෙන වෙනස්. විතරයි අපිට වැඩි උසස්. දෙවියන්ට වැඩියත් ග්‍රහමයාගේ මනස උසස් ඇත්තට. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගන්න සුදුසු මනස අර ඉක්මුවා යනවා අරූපාවචරය. එයාට ධර්මයක් තේරුම් ගන්න තරම්වත් ඕලාරික ස්වරූපයේ මනස් ස්වරූපයක් නැහැ. ඊටත් වැඩිය සිවුරු එච්චරයි වෙනස. ඒතකොට මෙහෙම එකක් පිළිගත්තොත් ලොකු ප්‍රශ්න වෙනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ගේ රූපරාගය කියන්නේ අමුදයක් නෙමෙයි. රූපරාගය කියන්නේ මොනවද? කාමරාගය කියන්නේ මේ කාම ලෝකයේ තියෙන වස්තුන් වලට ආශාව ඇති කරගෙන මූලයක්. කාමරාගය. රූපරාගය කියන්නේ මනසෙන් හදන රූපවලට ඇලුම් කිරීම. ඒ රූපරාග තමයි දෙවියෝ දැක්කල්, ග්‍රහණයෝ දැක්ක, එළි දැක්ක. ඒවා දිනුනේ කියන්නේ මොන අරුම්පරා තේරුණාද? ඒ වගේම හිස් තැන, මොකක් වත් නැති තැන, මොකවත් දැනෙන්නේ නැති තැන, මේවා අරුම්පරා. මේවා මේවට අහු වෙන්නේ නැහැ මිනිස්සු. මේවා නැහැ. ඒ හිඳ රූප රාග අරූප රාග මාන්නේ කියන එක දැන් මේක කියන කෙනාගේ මාන්නයක් නේ කියන්නේ අලාදී. මම කියන්නේ. මම කියන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරාගෙන නෙමෙයි. බුදුහාමුදුරු දේශනා කරාගෙන මොකද්ද මේ විදිහට දේශනා කරලා නෑ. ඒවා මාන්නේ තමයි. ඒ කියන කාරණා කියන්නේ මාන්නේ නෑ. මාන උද්දච්චයි. ඒනවා විවිධ ධර්මයෙන් පිටපන් ඉන්න බෑ. ඒවා ඇත්තටම ඒ විදිහට පිළිගන්න හොඳ නෑ. එහෙම දේවල් කියන්නත් හොඳ නෑ. හැකිතරම් දුරට අපි මහන්සි වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගයේ හැම පැත්තකින්ම සංසන්දනය කරන්න. එක ගාථාවකින්, එක සූත්‍රයකින්, සූත්‍ර දෙකකින් සංසන්දනය කරන්න හොඳ නැහැ. එක පිටකයකින් සංසන්දනය කරන්න හොඳ නැහැ. පිටක ඔක්කොමත් එක්ක එහෙම සංසන්දනාත්මක දේවල් එන්න ඕනේ. නැතුනොත් අපිටම වරදිනවා. පරේෂණ තෘෂ්ණාවෙන් ඉරලෙනවා. මේ වැහිලා තියෙන පරේෂණ තෘෂ්ණාව. මේ මාර්ගයේ ඒක තමයි. මෙන්න මෙහෙම එකක් අහලා තියෙනවා. භාවනා කරමින් සිටු විට මෙවැනි සිතුවිලි පහළ වුණා. එනම් මම යන තෘෂ්ණාව තුළින් ඇතිවන දෙයක් බවත්, තෘෂ්ණාව අඩු විට නැතිවන විට මමත්වයේ ගැනීම යන බව නැතිව යන බව අවබෝධ වුණා. මම මගේ කියා මේ ශරීරයේ කෙරේ තෘෂ්ණාව දැන ඒ තුළ මමත්වයේ ගොඩනැගී ඇත. එසේ
වෙන කිසිම තැනක මත්යක් නැත. තෘෂ්ණාව තුළ බැඳී බැඳී ඇති වී ඇති දෙයක් මේ මමත්වය. ඔව් දැන් මේ කියන්නේ අවකාරයේද මමයේ විස්තර. දැන් මමත්ය හඳුනන මෙහෙම විස්තරෙන්නේ. කාට තෘෂ්ණාව නැති තැන මමත්ය හඳුනා කියලා තේරුනේ. ඒ භාවනා කරපු මට. වෙන කාටද තේරෙන්නේ? ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ. අර එහෙනම් එයාට තේරෙන්නේ. එයා තමයි මම. එයාට මම. තේරෙනවද? ඒකෙන් හින්දා තමන්ට එන සිතිවිලි සංකල්පනා මේක වැඩක් නැහැ. ඒක සංකල්පනවා. ඒ සංකල්පනා අයිතිකාරයෙක් ඉන්නව මම. තේරෙනවද? බුදුහාමුදුරන්ට මම නැති සංකල්පනා මම නැති තැන කියලා සංකල්පනාක් හෝ වෙන හඬකින් කියන එකක් හෝ භූතයෙක් කියන එකක් වා බුදුහාමුදුරට වැඩක් නැහැ. තේරෙනවද? ඒක හින්දා මෙතන මේ වගේ වට යන්න එපා. මේ මෙහෙම ඒවා කල්පනා එනවා. මේ ඉන්නේ තෘෂ්ණා මේ මාය. ඔහොම නෙමෙයි ඔයගොල්ලන්ට ඒවා ඇහෙන්න ගියයි. කවුද කියන්නේ? අහන්නේ කවුද? මම. ලියලා දෙන්න. ඒගොල්ලන්ට ලියන්න පුරුදු වෙන ඉස්සර ඉඳලා නේද අපි ලියනවනේ. ඒ ලිව ඒ අකුරු වලින් ලියනවා. සිංහල භාෂාව දන්න කෙනාට සිංහල අකුරෙන් ලියලා දෙන්න. එහෙනම් මොකක්ද වෙන්නේ? මමත් ඒ කියලා දෙයක් නැහැ. තුස්නාව නැති දැන මම නෑ කියලා. තේරෙනවද? මෙහෙම වුණා කියලා කත්තේ නෑ. ඒ මොකද ඒක දැනගත්ත අවබෝධ කරගීම. තේරෙනවද? හැබැයි මේ භාවනාව දිනුනොත් මෙයා හරිසම් වෙන්න මෙයා කරන්න ඕනේ තව සතිමත් වෙ ඉස්සරහට යන්න. තේරෙනවද? කරු භාවනා කරන්න තමන්ට දැනෙන එක බුදුහාමුදුරන්ට වැඩක් නෑ. මොකද මේ මමත් වේ නැති දැන හොයාගත්තේ ප්‍රත්‍යක්ෂ කරේ කවුද බුදුහාමුදුරුවෝ? ඒ තැන ඔයගොල්ලෝ ප්‍රත්‍යක්ෂ කරන්න යනවා කියන්නේ ට්‍රැක් මාරුවෙන්. ඔය කී මොකේද? මෙච්චර කල් ගියා මියා. අර මහරහත් බෝධිය, ශාවක බෝධිය නැති ට්‍රැක් එකේ දීවා. මේ කතාව ලිව්වේ ට්‍රැක් මාරුවෙන්. සම්මා සම්බුදු බෝධියට පැනලා ආයෙත් මුලින් ඉඳලා යන්න. තේරෙන්නේ මෙහෙන් බැලුවොත් වෙන්නේ ඒ ගමන කැද්දලා ඊගාවතල් භාවනාව තමයි ආයතන. එහෙනම් ආයමලින් ඉඳලා කරන්නේ. ඒ කියන්නේ මෙතරම් මාන. තේරෙනවද? ඒ කියන්නේ තමන්ට එන හැඟීම් මෙතන වැඩක් නැහැ. තමන්ට එන දැනීම් වැඩක් නැහැ. තමන්ගේ මමත්වයේ හක් වෙනේ පහ වැඩගත්. අහක් වෙන්නේ හතර ආකාරයෙන්. ඒ ආකාර හතර තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. තමන්ගේම සතිය වර්තමානයේ පවතින කායික ක්‍රියාවලියකට එනකොට මමත් වෙන්නේ. එතෙන්දි තමන්ට මොනව හරි අවබෝධ වෙනවා කියන්නේ වර්තමානයේ සතිය කායික ක්‍රියාවක නැහැ. නැත්නම් කොහොමද කරන්නේ? එතන මේ සියුම් තැන මේක වෙන්නේ අපි ඉස්තර ඉඳලා කරේ මම දන්නවා කියන්නේ නෑ. මේ ස්කෝලේ දුන්නත් අපි ගුරුතුමනේ කොහොමද? ඕඩිය පන්තියෙන් දැන් අහනවා ප්‍රශ්න ගුරුතුමනි. හත උස්සලා දන්න බව පෙන්නනවනේ. එලක් අයද අත උස්සලා මාදි නැගිටින්න. එහෙම ආපු අපි ටික අපි නෙමෙයි. එනවනේ මෙතෙන්දිත් යනවා ඒ වැඩේ. මේක තමයි මේ පරේසන තෘෂ්ණාවෙන් කරන දෙයක්. මේක වැරද්දක් නෙමෙයි. මේ භාවනාව හරි. මෙයා දැනගන්න මේ මෙහෙම නෙමෙයි බුදුහාමුදුරන්ට අවශ්‍ය කරන්නේ. සත්‍ය තියෙන්නේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ තමන්ට දැනෙච්ච තැනක දෙවේ. එනවනේ තමන් නැති වෙච්ච තැනක. තමන් නැති වෙන තැන නිඳ ගියක් නෙමෙයි. සිහි නැති වීමක් නෙමෙයි. තමන් නැති වෙන්නත් ඕනේ ඉතුරු වෙන්න ඕනේ සිහි කල්පනාවක් හා අර සිහි කල්පනාව පවතින ස්ථාන හතර. ඒ කියන්නේ තමන්ගේ පාද වෙන්න පුළුවන් ඔයගොල්ලෝ කරන භාවනාවක් නැත්නම් කයි ආරම්භයක් වෙන්නේ. තේරෙනවද? එතන අනිත්‍ය තේරෙනවා කියන එකට යන්න එපා. මොකටද අනිත්‍ය තේරෙන්නේ? බුදුහාමර තෝරන්නේ ඉවරල හර මේවා දේශනා කරන්නේ. මේ සම්මා සම්බුද්ධත්වයේ කියන්නේ ඒක නෙවෙයි. ඔයගොල්ලෝ සම්මා සම්බුදු නෙවෙයි. ඒගොල්ලෝ ශ්‍රාවකයෝ. තේරෙනවද? ශ්‍රාවකයෝ මේ ටික කරපුවම ඇති. පොතෙන් තමයි යන්නේ. ඔහාම ඇත්තයි කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ අනික වචනෙට ගන්න පුළුවන් ඉන්ද්‍රියකට නෙමෙයි මම කියන්නේ. උපත් ඉන්ද්‍රියන්ට නෙමෙයි මේක තේරෙන්නේ. පංච ඉන්ද්‍රියයි. ඔය බොරුව කරපුවම කනපා. ඒකින්ද මේ වැඩි එච්චර කලකිරීමක් වෙන්න එපා. ඇහෙන දේ, දැනෙන දේ, අවබෝධ වෙන දේ කියන එක නෙමෙයි මේක. එහෙම පුජ්‍යලයක් නැති වෙනවා. එහෙම පුජ්‍යලයක් නැති වෙනවා.
සක්මන් භාවනාදී වකුල ඔසවනවා තබනවා ආදී වශයෙන් පුහුණු කිරීම වැරදිද? වැරදි නෑ. ඒ වැරදි නෑ. දැන් ගුරුකුලවල මේ පියවර තුනක් ලංකාවේ කුරුමෙත් උගන්වනවා. ඒ එහෙම පුරුදු වෙච්ච අය කරන්න කියලා මම කිව්වා. අලුතෙන් ආයත පුරුදු වෙන්න ඕනේ නැහැ කියලා කිව්වා. මොකද අවසාන ගිහිල්ලා ඔයගොල්ලෝ කරන සක්මන් භාවනාව ඔයගොල්ලෝ කරන්නේ සාමාන්‍ය ඔය මේ නේවාසික පුහුණුවක් ලබන අවස්ථාවක නෙමෙයි. ඔයගොල්ලෝ කරන්නේ ගෙදර දොරේ පැටි අවස්ථාවේ. ඒක නිසා මේ පළවෙනි පියවර විතරයි කරන්න පුළුවන්. අරගොල්ලෝ නම් දැන් අපි හිතමු මෙහෙම පුරුදු වෙලා ආවගෙන පාරේ ඇවිදින්න ඕන නම් කරන්න ඕනේ පළවෙනි පියවර විතරයි. දෙක තුන කරන්න යන්න එපා පාරේ වැටි. ඒක තේරුම් ගන්න නැති වැඩක්. ඒක කරන්න බැරි වැඩක්. ඒකින් දැන් කොහොම හරි මේක ඇති. මේකත් ඇති. දිනු කරන්න මේකත් ඇති. පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නවනම් මේ විදහස් වෙලාවේදී ඒවා පුරුදු කරන්න. ඒක වැරද්දක් නෑ. කිසිම වැරද්දක් නෑ. පියවර ගොඩක් ගත්තා කියලා. ඒ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්ත එකක් තියෙනවනම් හරියට පුහුණු කරපු එකක් තියෙනවනම් කරන්න. නැත්නම් ඔය මුල් දේක කරන්න. වම් කකුලේ දකුණු කකුලේ පොළවේ වදින එක නාමයේ කියලා තියෙනවා. තේරුණානේ? අනිත්වා ගොඩාක් දිනු කරගන්න වෙන්නේ අනිත් ඔක්කොම ටික අර කොල්ලෑවක් විදිහට කිව්වට මම මේ ධර්මනේ දාන්නේ ඔරුවක් පොරු කඳක් විදිහට නෙමෙයි. දැන් ඔරු කඳ ඒ කරන තව කාර්යයක් තියෙනවා. ඒක නිසා මේක ප්‍රමාණවත්. ඒක තමයි දෙන්න තියෙන උත්තරේ. පරයන්ක භාවනාවක් සහ සක්මන් භාවනාව යන දෙවර්ගයක් පුහුණු කිරීම වැරදිද? නෑ නෑ. දැන් එහෙම එකක් වැරදි කියන්නේ මේ දිගටම කිව්වෙ දෙකම කරන්න කියන්නේ. වැරදි නෑ. තව එකක් පුළුවන් නම් කරන්න පැටලෙන වැඩ කම වැඩි. එනවා දෙකින්ද මේ දෙකෙන් තමයි වැඩි වෙන්නේ ඉස්සරහට දියුණු වෙන්න පුළුවන් වෙන්නේ. ඉරිතිපාද සහ සංස්කාර අතර සම්බන්ධය. මේ සංස්කාර අතර සම්බන්ධය කියන්නේ සංස්කාර කියන්නේ මොනවද? මම විසින් දක්වපු ප්‍රතිචාරය වැඩ කරපු දෙයක්. ඉරිතියක් කියන්නේ ඉතින් සංස්කාරයක් තමයි. ඉද්‍යම් පවතින බෑ සංස්කාර නැති. ඒක හින්දා එතන සාමාන්‍ය ආයත ඉද්‍ය පවත්තන්න බෑ සංස්කාර නැති. සක්මන් භාවනා පුහුණු කෙරෙමේ ඉදී ගැටීම ඇතිවීම නැතිවීම ඇතිවීම පාද මාරුවෙන් මාරුවෙන් සිහිය පිහිටවීමට හැකිය. මේ භාවනාව ටික වේලාවක් කරන විට රෝබෝ කෙනෙකු ඇවිදින අයුරු දැනියයි. පාද ගැටෙන අතර පාද මැද වාතයේ චලනය වනු දැනේ. මේ සක්මන් භාවනාව එක වාරයකදී කොපමණ වේලාවක් වැඩි වේද? එෙහිදී තවදුරටත් නිරීක්ෂණය ගත යුතු කරුණු මොනවාද? සීතල ප්‍රගතිය පාද අතර ගැටීම් වෙනස්කම් බැලිය යුතුද? ඉතා සෙමින් සක්මන් කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන්න. ඒ කියන්නේ මේකේ බලන්නේ මේ වැඩක. මෙතන ඇත්තටම තියෙන්නේ වෙලාවක් ගැන ප්‍රශ්නයක්. වර්තමානයේ කියන්නේ වෙලාවට බැඳිච්ච එකක් නිසා සිදුවෙන සිදුවීමක ලක්ෂණ නෙමෙයි. ටයිමින් එකක් මේකේ හොයන්නේ. බුදුහාමුදුරන්ට වර්තමානයේ කියන්නේ වෙලාවකට අදාළ අවකාශයට අවදාල් කියන්නේ අවකාශය ඇතුළු ගන්න. ඒකට වෙලාවකට ගන්නකොට මෙහෙම එකක් වෙනවා. දැන් ගුරුවරු මේවම වරද්දලා තේරුම් ගන්නත් එපා. අනික ගමන ආයෙ පටන් ගන්නවා. නෑ මේ භාවනා ගන්නන ගුරුකුල එන්නේ. ගුරුකුල කියන එකේ තේරුම ගුරුවරේ ප්‍රධාන ගුරුවරේ එයා ඒ ගෝලේ එහෙම එහෙම ඒගොල්ලෝ අනුගමනය කරන ක්‍රමවේද තියෙනවා. මේව වැරදි එකක්වත් නෑ. හරි ගුරුකුලයක අනුගමනය කරන ක්‍රම ඔක්කොම හරි. තේරුණානේ. දැන් මේ වගේ ගුරුකුලවල මේක දියුණු කරගන්න ගන්න එක උපක්‍රමයක් තමයි. දැන් අර හරියට මේ සක්මන සිදු වෙනවාද කියලා දැනගන්න ඒ අවස්ථාවේදී දැනෙන දේවල් ගැන විමසන සැලකිලිමත් වෙන්න වෙනවා. උණුසුම සීතල ඒ දේවල්. නමුත් ඒක නෙවෙයි ප්‍රධාන. අර සතිය පිහිටන වෙලාව. වෙලාවට සතිමත් වෙනවා. දැන් අපි කොච්චර කරත් වෙලාවට ඉස්සෙල්ලා හරි ගතිමත් වෙනවා නැත්නම් පස්සේ ගතිමත් වෙනවා. එතකොට කවදා හරි මේකේ අවසාන තැනට යන්නේ වෙලාවට සතිමත් වීමයි. දැන් රොබෝ කෙනෙක් වගේ වෙනවා කියන්නේ වෙලාවට සතිමත් වීමට ආසන්න වෙලා ගොඩක්. ඒකයි ඒක තේරෙන්නේ. ඒකින් එන අර අනිත් ගුණ ගැන එච්චර සැලකිලිමත් විය යුතු නෑ.
මොකද අපි අර වාඩි වෙලා කරන භාවනාවේදී කය දැනෙනේ වගේ සැලකීමක් වෙනවා. සක්මන් කරනකොට කායික චලන අපි එක්තර සැලකීමක් වෙන්න ඕනේ නැහැ. තේරුණානේ? ඒකත් මේක දිනු කරගන්න ඒසියක් වෙන්නේ. මොකද ඔයගොල්ලෝ කරන සක්මන් ක්‍රමය අනුව. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. මේකේ කාලයක් නම් අහලා තියෙනවා. ඉතින් කාලය නම් ඇහැර වෙලා ඉඳලා නිදියක්. එහෙම තමයි කියන්නේ. පුළුවන්. මේ කාලේ බුදුහාමුදුරුවෝ කියන්නේ අප්‍රමාදයේ කාලයක් නැහැ. අනිත් මේක නොකර ඉන්න වෙලාවේ ප්‍රමාදය. සංසාර කදන. ternary එක හින්දා දැන් කාලේ තමන් තීරණය කරනවා මිස මගෙන් නම් හරව වැඩක් නැහැ. මට දෙන්න කාලය කොහොමද දෙන්නේ? ඔයගොල්ලෝ කරන වැඩ මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ කරන විකාරක මම දන්නේ නැහැ. ඉතින් ඒක දන්නේ ඔයගොල්ලෝ. ternary ඒ විකාර වලින් පුළුවන් තරම් විකාර අඩු කරලා මේකට වැඩි කාලයක් ගන්න. කරන එක නම් විකාර කියලා අපි කියන්නේ. සාන්ද වැඩ කියලා කරන්නේ මොනවද අන්නේ සංසාර විකාර. තේරුණානේ? නමුත් ඒ සංසාර විකාර ඔක්කොම හත් කරන්න අපි ශක්තියෙන්නේ නැහැ. ටික ටික ඔයගොල්ලොම තමන්ගේ දියුණුවත් එක්ක අඩු කරගෙන ඇති තරම් කරා. ඒක තමයි දෙන්න තියෙන උපදෙස. වෙන දෙයක් හරියන්නේ නැහැ. ඈ වෙලාවකට කියන්නේ මෙහෙම වෙන්න පුළුවන් කාලසටහනක් හදා ගන්න පුළුවන්. ඒක දැන් ඉතින් මොකද්ද මට තේරෙන්නේ? නෑ වෙලාවකට සක්මන් කරනවා කියලා කියන්නේ සක්මන දියුණු වෙලා මේ වර්තමානයේ ආවෙන්නේ ටයිමින් එකක් ගැන සැලකිලිමත් වීම වෙලාවකට ඒ වෙලාව හඳුනා ගැනීම නිසා වෙලාවේදී සිදුවෙච්ච එක හඳුනා ගැනීම නෙමෙයි කියලා. ආස්වාද පාස්වාදත් එහෙම ඒ සිදුවෙච්ච හඳුනගන්නේ ඉස්සෙල්ලා ඒ පාරේ යන්න. එහෙමනේ ඒ ටික දිනුනුයි කියලා. දැන් එයා ඉස්සෙල්ලට වැඩිය හොඳයි කියන්නේ ගන්න මග සලකුණු ටිකක් විතරයි. අවසානයේ තියෙන්නේ මේකේ වේ අර හවල් වර්තමාන කාලයේ ඉන්නකොට මම සංකල්පය හත් වෙනවා. ඉතින් ඒක පළපුරුද්දෙන් ගන්නවා මිස සාකච්ඡාවක් කරලා කරන්න පුළුවන් නෙමෙයි. ඒක හින්දා ඔය කරන භාවනාව හැමෝම කරගෙන යන්නේ. ඒක තමයි තියෙන්නේ. භාවනා පිළිවෙත වයස් සීමාවකින් තොරව උනන්දු වන විශාල පිරිසක් සිටින මෙවන් කාල පරිච්ඡේදයක මාර්ගාංගාට සම්මා කර ගන්නා අයට නිවැරදිව ඉතා සරලව පෙන්වා දෙන මෙවන් පොතක් මුද්‍රණය කර බෞද්ධ ජනතාව අතර පත් කිරීම විශාල පිනක්. එහෙම කිව්වේ නැත්නම් පිනක් නෙවෙයි. ඒකනේ නන්දය පිනක් කියලා දැනගත්තේ දැන් තමයි. මෙම පොත පරිශීලනය කර භාවනා ප්‍රායෝගික කරගන්නා සියලු විමුතුන්ගේ ආශිර්වාදයෙන් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා. ඒ කියන්නේ ප්‍රඥාවක් නෙවෙයි. මේක සෙත් ශාන්තියක් නේ. මේ පොත නිවන් පාර්ථා ගන්න සියලුම බෞද්ධයන්ගේ අත්පොතක් විය යුතු බව මගේ අදහසයි. මේ පොත නිවැරදි පරිවර්තන ඉංග්‍රීසි භාෂාවෙන් පළ කරන්නේ නම් කාර්යයකට සලකමි. ගරු අනුමාන සොය පොතේ ඉන්දිය ධර්ම සහ බල ධර්ම අතර වෙනස 185 පිටුවේ පෙන්වා දී තිබෙනවා. ඉන්දිය ධර්ම වලදී ශ්‍රද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ඉන්ද්‍රියන් නැති තැනදී සතුටුවන බවක් නැති තැනදී කම්පාවන බවක් පෙන්වා දෙනවා. බල ධර්ම වලදී ශ්‍රද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන බල ධර්ම කියන තැනකදී කම්පා වෙන්නේ නැහැ නැත්කනදී කම්පා වෙන්නේ නැහැ බල ධර්මයේ හැටි ඒකයි. නමුත් 185 පිටුවේ සඳහන් වෙනවා යමෙක්ගේ සති බලය දක්වා සතිය දියුණු වුණා නම් එතනදී සතිය නැත්කනදී කම්පා වෙන්නේ නැහැ. නමුත් සතිය තියෙන තැනදී සතුට වෙන්න පුළුවන්. උද්දානයටපත් වෙන්න පුළුවන්. කියා එසේනම් ශ්‍රද්ධාව වීර්ය සමාධි ප්‍රඥා බල ධර්ම දක්වා දිනුවා නම් එම ධර්ම නැති තැනදී කම්පා වෙන්නේ නැහැ කියන තැනදී සතුට වෙන්නේ තියෙන තැනදී සතුට වෙන්නේ නැද්ද? සතිය බල ධර්මයක් බවට පත් වූ විට පමණක් නැති තැනදී කම්පා නොවේ කියන තැනදී සතුට වෙනවාද? උද්දාමයටපත් වෙනවාද? මේ ගැන මාහත පැහැදිලි අවබෝධයක් නැති නිසා පහදා දෙනමින් දෙපාර්තමේන්තුවේ ඉල්ලා සිටිනවා.
ඒක හොඳයි පොත හොඳට කියවලා තියෙනවා නේද ඒ වැදගත් මෙතන වෙන්නේ බොජ්ජංගේදී තමයි ඔයි මම ඔයි කියන ಗುಣ ඔක්කොම සති සම්බුද්ධ දැන් බුදුහාමුදුරන්ට ඕනේ බෝධියන්ගේ අවසාන ඉස්සෙල්ලා ගන්න මොකද්ද ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ධර්මයේදී සතිය ඇතිතන නැතිතන පෙන්වා දෙන්න එතෙන්දී ආ තීරණය දෙකකට එන්න පුළුවන් සතිය නැති බව නැති විතර කනගාට කම්පා වෙන්න ඇතිදැන සතුට වෙන්න පුළුවන් එතකොට අර බල ධර්මයට ආවත් ප්‍රධාන කාර්ය වෙන්නේ අර ඉන්ද්‍රිය ධර්මයේදී තිබුණ අඩුව සතිය නැති කරදී කම්පා වෙන අඩුව ඒ අඩුව හිතින්නේ තේරවන්නේ නමුත් මෙතන සත්‍ය තේරෙන සතියේ කම්පාවක් තියා කිසිම ප්‍රතිචාරයක් තියෙන්න බැහැ නම් උපේක්ෂා කියන ගුණය එන්න ඕනේ නේද සතියේ උපේක්ෂාවෙන් සම්පූර්ණ වෙච්චි සම්පූර්ණ උපේක්ෂාවත් එක්ක කලවම් වෙච්චි සතිය තමයි සතිබුද්ධිය තේරෙනවා අන්නේ ගුණේ නෑ බලේ ඉතින් වෙන්න තියෙන්නේ මොකද කම්පා වෙන්නේ නැත්නම් සතුටු වෙන්නේ ඉඩ තියෙන්නේ ඒක තමයි එකල පැහැදිලි කිරීමකට ගන්නෙ. බොජ්ජංගේ තමයි වැඩේ. හැබැයි මේවා මේ සමන් තෝරගන්න බෑ. මෙහෙම හිතන්න එපා. මේ මං ඉන්නේ බොජ්ජංගේ මං ඉන්නේ එහෙම යන්න එපා. ඉස්සරහට යන්න ලැබෙන්නේ කොහොම තමයි. බොජ්ජංග නම් හඳුනගන්න පුළුවන්. මං කියනවා දෙකක් තැන්. මේ විපස්සනාව සතිපට්ඨානය කරනකොට බොජ්ජංග ධර්ම තවන් ළඟට එනවා කියන හේතු දෙකක් වෙනවා. අර නිරාමිස ප්‍රීතියයි පස්සක්තිය. ඔය දෙකෙන් තමයි හඳුනගන්න පුළුවන්. ඒක තියෙනවා කියන්නේ පොඩි ඒ වෙලාවේ අදුම ගන්න සති සම්බොජ්ජංගේ යක්කමින් හෝ පිළිලා තියෙනවා. පරිපූර්ණ වෙන්න ඕනේ නැහැ. සති සම්බොජ්ජංගේ ධම්ම විජේ විරිය. ඔය තුන තියෙනවා නම් තමයි ප්‍රීති පස්සක්තිය. ඒක තමයි එතන හඳුනගන්න පුළුවන්. ඒක එදා එතෙන්ට ගියොත් කවුරු හරි යෝගී ඇත්තටම එයා තව කෙනෙක් කියනවට නෙමෙයි ඒකට භාවනා කරන්නේ. එයාට මේක ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රතිඵලයේ සත්‍ය නෙමෙයි. ප්‍රතිඵලයේ මොකද්ද? නිරාමිෂ ප්‍රීතියක් හා පස්සක්තිය. ඒ දෙක ඒ දෙකෙන් ඉස්සරහට භාවනාව ඇදගෙන යනවා. තේරුණානේ? ඉතින් ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ මෙතෙන්ට යන්න ඉක්මනට. මෙතෙන්ට යන්න ඕනේ නැත්නම් භාවනාව සාර්ථක කරගන්න අමාරුයි. තව කෙනෙක් කියනවටම කරන්න එපා නේද? අතෙන්දි විතරක් තමන්ට ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ප්‍රතිඵලයේ සත්‍ය නෙමෙයි. චතුරාර්ය සත්‍ය නෙමෙයි. නමුත් හරිමකට ගියා කියන එකට තේරෙනවා. තේරෙන්නේ එතන ලෞකික මට්ටම. මතක තියාගන්න. ලෝකෝත්තර මට්ටමක නෙමෙයි. නමුත් හරි මාර්ගය තෝරගන්න එක කොච්චර වටිනවද? එතෙන් එහාට ඒක යන්න නැති ඒ ගුණය තියෙනවා කියන දැනගන්න. අනේ මහනවා අනාත්මය ආත්මය යන කුමක්දයි පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලමි. ඒ වරදා වරදා වැටී ඇති බවක් දැනේ. දිව්‍ය ආත්මය, තිරිසං ආත්මය, බ්‍රහ්මාත්මය ආදීට අප මේ යන පසු යන්නේ කෙසේදැයි පැහැදිලි කරගෙන මේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. යන්නේ නම් ඉතින් ඔය ඇහෙන් බලලා කණින් ඇහිලා තමයි යන්නේ. වෙන දෙයක් නැහැ. දැන් කරන දේ දැන් මොකද්ද මෙතන කරන්නේ? ওই ටිකෙන්ම තමයි යන්නේ. දැන් ඔයගොල්ලන්ගේ මනසේ වැඩ කරන විදිහමයි දිව්‍ය ලෝක යන්න හේතු වෙන්නත් පුළුවන් මේක. අපාය යන්න හේතු වෙන්නත් පුළුවන්. එන්නත් ওই ටිකම ධර්ම වෙලා ධර්ම වෙලා මං කියවර කම්මස කතා සම්මාදිටිය එක මේ ප්‍රඥාව කලවම් වෙලා හොඳ පැත්තට ගියොත් හොඳ පැත්තට යනවා නරක පැත්තට ගියොත් අපායට යනවා. ඒක ජීවිතයත් එක්ක ගලා යන ස්වરૂපයක්. ඒතර ආත්මය අනාත්මය කියන එක විස්තර කරන්න ගියොත් හරි ප්‍රශ්නයක්. ආත්මය කියන්නේ මම කියන සංකල්පයක් කොහේ හරි තිබීමක්. මමත්වයක් ගැනීම. දැන් ඔයගොල්ලන්ට ආත්මීය සංකල්පයක් නැත්නම් බණ අහන්න බෑ. කවුද බණ අහන්නේ? මම. නමුත් ඔය බණ අහන ගමන් ඔයගොල්ලන්ට ඕන නම් බණ නවත්තලා ඔය ඉගෙන ගත්තේ භාවනාව කර ඔය මම කියන එක තියෙනවා. සෑහෙන දුන්නක. දිය කරලා ඕන නම් මමත්වය හක් වෙන තරමටත් තියෙනවා. ඔබ තාම දුආකරෝ දෙන පරිදි සර්මන් කරලත් කරන්නේ කියන්නේ අතිපට්ඨානෙ විතර මම දිය කර හැකියි. දැන් සමතකව තහන් වලින් කාමාවචර මම දිය කර හැකියි. ඒක උදිතුනේ මම රූපාවචර මම එක් හරි අරූපාවචර.
එතකොට පංච නීවරණ වලට ඉඩ දීලා ඒගොල්ලෝ සාමාන්‍ය ලෝක සත්‍යය විදිහට හිටියොත් එතකොට මම කියන කෙනාගේ තියෙන මනස වැඩි සතර ආකාරය දුන්නේ. එහෙම තමයි මම හැදේ. මේ 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 ටිකෙන් තමයි මේ දෛසික ස්වරූපයෙන් තමයි මම නිස්පාදනය වෙන්නේ. මම හදන්නේ එහෙම තමයි. ඒත් දෛසික වලින් අර බුදුහාමරණට ඕන දෛසික පහ බලගන්නවම මමත්තේ නැතිකන හඳුන ගැනීමේ හැකියාව ඒ බල ගන්නපු දෛසික පාඩ කියනවා. ඒක තමයි පුඤ්ඤං හත කියන්නේ. තේරුණා? නැතිකනට මමත්තේ හඳුන නැතිකන හඳුන ගන්න බෑ. අපිට කතා කරලා හඳුන ගන්නත් බෑ, තරක කරලත් බෑ, මොන දේ ඉගෙන ගත්තත් බෑ. ඉගෙන ගන්න මම. තරක කරන්නේ මම. කතා කරන්නේ මම. තේරුණා? ඒකයි මේතන ඒකායන මාර්ගයක් තියෙනවා කියලා ඒකට තමයි අපි යන්නේ. ඒක තමයි පුරුදු කරන්නේ. ඕකම දිගට පුරුදු කරන්නේ එතකොට ওই ප්‍රශ්න විසඳෙන්නේ. ඒකට ඕක විසඳන ගමන් ප්‍රශ්නේ ඒකට යන්නද? මම නැති වෙන තැන දැකලා යන්න බෑ බාස. බුදුහාමුදුරුවෝ කියන මාර්ගය ගියා මම නැති වෙන තැනට යයි. දෙපැත්ත වැලකීම නෙමෙයි. ඒකින් ඉඳලා තේරුම් ගන්න ඕනේ. යමක පරිසම්පාදයේ දැක්කොත් ධර්මයේ දකි ධර්මයේ දැක්කොත් බුදුන් දකි. ඉතින් වදන්දියේ දෙවන කොටස පැහැදිලි කර දෙන්නේ. ඉතින් පළවෙනි කොටස හොඳට තේරිලාද මේ අහන කෙනා? යමක පරිසම්පාදයේ දැක්කොත් ධර්මයේ දකි. ඈ මං කියාදන්නේ කොහොමද පාට පරිසම්පාදයේ දකින්නේ මොකෙන්ද කියලා? මම නැතිද? සමාධිත්‍ය ලැබුණු තැනක් කියද මේ මොහොතේ තියෙන ධහම හේතුඵල ධහම. එතකොට හේතුඵල ධර්ම දැක්ක වෙලාවේදී බුදුහාමුදුරෝ දන්න මොකද්ද මේ කියන්නේ? බුද්ධ කියන එකේ තේරුම මොකක්ද? අවබෝධය. තමන්ගේ ජීවිතයේ පිළිබඳ අවබෝධය දකින්න උදව්. ඒකයි මේ කියන්නේ. දැන් තියෙන්නේ අපි රැවටිලා විද්‍යාවෙන් අපිව රවට්ටපු ජීවිත ස්වරූපය. මේක තමයි මේ කියන්නේ. මේ සම්මාදිට්ඨිය ලබන්න කියලා කියන්නේ. නැතුව අපි යන්නේ සම්මාදිට්ඨිය ලබන දිවිසන. ඒකයි වැරද්ද. බුදුහාමුදුරුවෝ කියන්නේ සම්මාදිට්ඨිය දිවිසන එකකින් ගන්න බෑ. ඒක ආයත මාර්ගයකින් ගන්න. ඔය දෙක වෙනස් කරගත්තම හරි. ඒක තමයි මේ කතාව. මෙහෙම එකක් ගන්න. සත්‍ය වශයෙන් ඔබ වහන්සේ හඳුන්වන්නේ මම නැති තැන ඉතිරිවන දික්කයේ ධර්මයේ රව්‍යා ක්‍රියාවලියේ සත්‍ය දුක තැන අනිත්‍ය දුක් අනාත්ම නොවනක් ඉතිරිවන හැටි පැහැදිලි කර දෙන්නේ. මේවා මේ මම කියනවා මෙයා පුළුවන් නම් ගෙදර ඉන්න කූසට 500 රුපියල් උගන්වලා එන්න මං ගියාද. එහෙමයි. ඒක කරන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ ඔච්චර සදහවත් වුණා පරම්පරා බෞද්ධය වුණා ගෙදර ඉන්නේ කූසට 500 ආරක්ෂා කරගන්න දීපාන්දර සමාදන් කරලා අනේ මෙච්චර වටින දෙයක් කියලා මොකද වෙන්නේ ජීවිතේ මහන්තුන් අපුල එහෙනම් මේ වත්මත් එන්නේ අපේ ජීවිතේ මහන්තුන් අපුල තේරුමන් මේක මොකද බැරි වෙන්නේ තව කෙනෙකුට කියා දෙන්න බැහැ එහෙනම් තමන් යන්න ඕනේ දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක ආර මාර්ගයක් තියෙන්නේ යෝධ ගාලේ යන්න බෑ යෝධ ගාලේ යන්න බෑ තමන් ප්‍රගුණ කරන්න ඕනේ තමන් ඉස්සරහට යන්න ඕනේ එතකොට තමයි යායේ වෙන තැන මෙනේවා කියනවනම් ඒක නිකන් අර හරක් බලනවා වගේ වැඩක් මං කියන්නේ හරක් බලන්න ඒක නවත්තන්න වෙනවා නේද හරක් බලන්න මම යන්න ඉවත් වූවා දික්කිය පවතින බව ඔබතුමා පැවසුවේ පංච නීවර ධර්මයේ යටපත් බවසෝ මම යන්න යටපත් වීමද නැතහොත් සෝවන් මාර්ගයෙන් පසු සක්කාය දික්කිය නැති කරගත් පසු ඇතිවන තත්ත්වයට යන කරණාවෙන් පහලත් මේ මමත්තේ අහක් වෙන්නේ පංච නීවරණ යටපත් වුණා පංච නීවරණ යටපත් වුණාම වෙන්නේ මොකද්ද
කාමාවචර මම හැ මාරු වෙනවා රූපාවචර මම ඉක්බව මනෝමය මම ඉක්බව දැන් ඉන්නවා අපි භෞතික මම ඔක මාරු වෙනවා මනෝමය මම ඉක්බවට රූපාවචරය කියන්නේ නැහැ මනසින් හදන රූපමය තත්ත්වයක් අරූපාවචර කියන්නේ රූපියකුත් නැති මහා දැක්මක් විතරක් කියන මම ඉක්බවට ඒ නීවරණ යටපත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සක්කාය දිට්ඨිය නැති වෙලා සීලබ්බත පරාමාස නැති වෙලා සෝවාන් වෙලා වේ දිට්ඨියක් නැති වෙන්නේ නැහැ. දිට්ඨියක් තියෙනවා. ඒ දිට්ඨිය තුල මමත්වේ. ඔබ තමයි කියන්නේ. අනිත් සෑම දිට්ඨියකම මමත්වයේ හිංගල තියෙනවා. එහෙනම් මම අඩුවෙන්ම තියෙන දිට්ඨිය මොකද්ද? අරූපාවචක මානසික මට්ට. ඊට වැඩියෙන් මම කලවම් වෙලා තියෙන්නේ රූපාවචක මානසික මට්ට. ඊට වැඩි කාමාවචක එවන් මෙතන කියන්නේ ධිට්ඨියක් නැති වෙනවා නෙමෙයි ධිට්ඨිය තුල මමත්වයේ අහක් වෙනවා මමත්වයේ අහක් වුණා ධිට්ඨිය තුල තියෙන්නේ මොනවද කියන එක තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ චතුරාර්ය සත්‍ය හතර. ආර්ය සත්‍ය හතරේ තමයි එතකොට ඒ දැක්ක. ඒකෙන් තමයි මේ චතුරාර්ය සත්‍යය කියන එකත් බුදුහාමුදුරගේ ධර්මයට ඇවිදින්නේ. තේරුණා නේද? එන්න එක තමයි දැනගන්න ඕනේ. මේකත් අහනවා පංචස්කන්ධේ වේදනා විඳින දැනෙන විට උපාදානයේ නොගෙන සිටීමෙන් අනර්ථ ප්‍රතිවිපාක නොලැබේද? සාමාන්‍ය දෛනික ජීවිතයේ දැනෙන බැවින් එය ලෙඩක්ද කියා පහදා කියා හඳුනාගන්නේ කෙසේද? කේද උපාදානයේ නොවි සිටීමෙන් ලෙඩක් වුවත් අඩු කරගත හැකිද? හැකි වෙනවාද? ඇසීමට ගෙදරදී ගියාගෙන ගැටළු හුඟා දේශනාවේ පැහැදිලි වෙන්නේ. වරදක් වුණා නම් සමාන සේක්වා පයිදෙනවා. ඉංග්‍රීසියෙන් පස්සෙන් තෝගයක් ඉස්සෙල්ලා යන්තම් අහක් වෙලා තියෙනවා. මේ ටික ඇති. මේ කන්නේ හොඳටම ඇති කියලා. මොකද ප්‍රශ්නේ? පංචස්කන්ධයේ වේදනා දැනෙන විට උපාදානයේ නොගෙන සිටීමෙන් අනර්ථ ප්‍රතිවිපාක නොලැබේද? අනිවාර්යෙන් පිස්සු හැදෙන්න පුළුවන්. නිකං ප්‍රතිවිපාක කියන්නේ මේ වැඩේ කරන්න යන්න එපා. එහෙම නෙමෙයි. ඒ කියන්නේ සමන්ට දැනෙන වේදනාව නොසලකා හිටියොත් මොකද වෙන්නේ? දැන් ඉඳගෙන ඉන්නවද? ඉරි වැටි. හේ තව ඉඳගෙන හිටියොත්? ඒකත් අරගන්න. බුද්ධ ධර්මයෙන් කියන තව හිටියොත් මොකද? කපුල නැහිරෙන්නේ කාලයක් හිටියෝ කපුල කපන්නේ. දැන් මේකටනේ උතුහාම ගෑල්ලි අඩු කරන එකත් සතියේ මේ සංකාරණය. ඈ මෙතන මේ කියන්නේ පංචස්කන්ධය හොඳට මතක තියාගන්න ඕගොල්ලන් හඳුනගන්න පුළුවන් පංචස්කන්ධයක් නැහැ. බොරුර පංචස්කන්ධය කියලා බොරු ඒවා කියන්න එපා. කාටද පංචස්කන්ධය හඳුනගන්න පුළුවන්? අර ඉන්දිය ධර්ම දිනුවේ. අන්න එතෙන්ට කියාරන් දැන්න වේදනාව වෙන දැරටිමත්. මේ නිකන් දෙන්නේවා ඔයගොල්ලෝ නොකර හිටියා නිකන් අමාරු වැඩින් ඉන්නවා. එතනම අන්න කර්මං කරන වෙලාවක භාවනා කරන වෙලාවක ඉන්න ගෙදර නිදාගෙන ඉන්නකොට පොන්ද ගැක්කම හැදෙනවා දොස්තර මහත්තයා හම්බෙන්න. ඒක බුදුහාමරන්ට කරන්න පුළුවන් වෙන තුමා දෙකට නැහැ. එතනම මේක පටලවා ගන්න එපා. මේ කියන්නේ මොකද්ද? දිනුනු වෙච්ච සතියකට අහු වෙන තැනක් නිසා අර පංචේන්ද්‍රිය දියුණු නාම තියෙන දෙයක් නිසා මේ පංචස්කන්ධය දේරුම් කරගන්න පුළුවන් වෙන්නේ මේ ලෝකේ ඉන්නවා නම් එයා නිකම්ම නිවන් දකින්න. තේරෙනවද? ඒ කියන්නේ පංචස්කන්ධය දේරුම් කරගන්න බෑ කාටවත් අර මේ කම්මස්සකම සම්මාදිට්ඨි ඉන්න කෙනෙකුට. ඒක නැති වෙලා නෙමෙයි ඒක කඩාගෙන අර ඉන්ද්‍රිය ධර්ම පහයි බල ධර්ම පහ බොජ්ජංග. මෙන්න මේ සීමාවේදී තමයි පංචස්කන්ධය දේරුම් ඔය සීමාවේදී වේදනාව වලට මම කියන්නේ වාදාල මිසක්. gedara dora ඇවිදින කොට ඉඳගෙන ඉන්නකොට ටීවී බලනකොට හැදෙනේවට මේ වාදාල නෑ. ඒවා දොස්තරලා එක්කම කතා කරගන්න ඕන ප්‍රශ්න. තේරුණාද? මේ කතා කරන්නේ භාවනාවත් එක්ක තියෙන දේවල් ටික. ඒක පැති දෙකක් වෙන ඉතින්. ඒ කියන්නේ නිකන් ඒවට මේ නොසලකා හරින් දෙපා. ඒක කරන්න ඕනේ.
අයෙක් මේ ජීවිතයේ ධර්මයේ දැකීම පිණිස සතිපට්ඨානයේ වඩන ලදද ඔහුට පාරමිතා ප්‍රශ්නයක් හෝ පූර්ණ පුණ්‍ය ශක්තිය අඩුපාඩුවක් ඇත්නම් එය වැළකී යාම යා හැකිද? නොහැකිනම් ආයේ නොමැතිනම් නොමැතින අයගේ නොපසුබට දැඩි වීර්යය මත සත්‍යාවබෝධය ලැබිය හැකිද? මේකෙන් බුදුහාමුදුරුවන්ගේ දේශනා අනුව හිතන්න ඕනේ මේක තමන් හෝ තමන්ගේ කල්වියක හිතුවට වැරදි. බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන්නේ මෙහෙම දෙයක්. බුද්ධත්වයෙන් ලැබුවට පස්සේ දේශනා කරනවා මම මෙහෙම සත්‍යයක් හොයාගන්න. මේක සංසාරයේ දුකයි. සංසාරයේ කෙලවරක් තියෙනවා. මේ සංසාරයේ කෙලවර හඳුනගන්න අවබෝධ කරගන්න පුළුවන් මේ මගේ ධර්මීය මගෙන් අහගෙන පො මගේ ධර්මයේ පවතින කාලයේ පවතින කාලයකදී තවත් ඒ ගැන ධර්ම සත්පුරුෂයෙක්ගෙන් අහගෙන මනුස්සත්වයේ ලැබලා ඉන්න ඕනේ. ඔයගොල්ලෝ එතකොට දැන් හැබෑටම මනුස්ස තිරිසන් නෙවෙයි නා බුදුහාමුදුරුවෝ කියන්නේ පුළුවන්. ඉතින් තිරිසන් වෙන්න කැමති නම් කරන්නේ මනුස්සයෝ වුණාට තිරිසන් වෙන්න අපිම කැමති නම් මොකද වෙන්නේ? තිරිසන් වුණත් බෑනේ. කර්මන්නේ ඒ කියන්නේ අපි අඩුවන්නේද? ඉතින් කවුද එතකොට මේ පෙරපින් කතාවක් කියන්නේ? පෙරපින් කතාව කොහෙද මේක සම්බන්ධ වෙන්නේ? පෙරපින් කතාව සම්බන්ධ වෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ අරහම ප්‍රකාශයක් දේශනා කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ධර්මයේ තියෙන්න ඕනේ ඒ ධර්මයේ පවතින කාලයක මිනිස්සෙක් වෙන්න ඕනේ. එතකොට ඒ ධර්මයේ තියෙන කාලයක උපදින මනුස්සයාට පෙරපින් නැද්ද? එහෙනම් මොකටද ආයේ හොයන්නේ මගේ නෑ කියලා? ඒක තිරසං ගතියක් නෙමෙයි. සෘතුවත් ආරහවගේ කළ යුතු දෙයක්ද? නෑ. ඒ වුණාට අපිට කවුද ඒවා කියන්නේ ඔයගොල්ලෝ? ඒ වුණාට ඔයගොල්ලන්ට ඔය කියා දෙන්නේ ලංකාවේ ඉන්න බෝධිසත්ව ඒගොල්ලෝ කියන්නේ අපි අහවල් කාලයේදී බුද්ධත්වයට යනවා එන්න අපි කියන්නේ. ඒ හින්දා අපි කරන පින්කම් කරන්නේ ආමිෂය කරන්නේ භවනා කරනවා නම් සමත භවනා කරන්නේ විපස්සනා වාරහ මේ කාලෙදි පැහැදිලි කරේ බෝධිසත්වයන් කොහෙද? තේරුණා? එතකොට බෝධිසත්වයන්ට ප්‍රඥාවක් තියෙනවා. මොකද බෝධිසත්වයන්ට සත්‍ය දකින්න ඕනේ නැහැ. ඕනේ වෙන තාරාන්තරයක් හෝ බුදුබත් බව හෝ පසේ බුදු බව හෝ එනවා හරි අනාදිමත්චාරයේ වේටි දිස්ත්‍රික්කයේ ඉඳලා ගණ්ඩ යන ක්‍රමය. බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කරන්නේ වේටි දිස්ත්‍රික්කයන්ට නෙමෙයි. තේරුණානේ? එතකොට ඔයගොල්ලෝ වේටි දිස්ත්‍රික්කයට අහක් කරන්න ඇප්ලිකේෂන් එක අහක් කරන්න බෝධිසත්වය සුතුවත් ආර ශ්‍රාවකයෙක් වෙන්න එදාට මේ කන්නේ. අර ඇප්ලිකේෂන් එක තියාගෙන ඉන්න තාක්කන් ඔයගොල්ලන්ට මේ ධර්මයෙන් වැඩක් නෑ. පින්මයි කොච්චර හරි. තේරුණාද? දැන් මේ පිනෙන් විසඳන ප්‍රශ්නයක් නෙමෙයිනේ. පිනෙන් නෙමෙයිද මිනිස්සු? පින ඕනේ. මිනිස්යාටත් පින ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ගිහියටත් පින් ඕනේ, පැවිද්දටත් පින් ඕනේ, දෙවියටත් පින් ඕනේ, හැබැයි බ්‍රාහ්මයාට පින් ඕනේ කියන්නේ නැහැ, තිරිසනාට පින් ඕනේ කියන්නේ නැහැ. ඔන්න බලන්න පුපාතු. එතකොට මොකද කිව්ව මොකිට? ඔයගොල්ලෝ දැන් පින් කරන එක නවත් කරන්න බෑ මේ අදුපත්තානේ වැඩේ. එහෙම ආභූත වැරදීව අදා ගන්නත්. පින් කරන්න මේවත් ඕනේ. ඒකට හේතුව තමයි අපිට මේ ගමන මේ ජීවිතේදී බැරුව ඊගා ජීවිතයේදී හරි මනුෂ්‍යයෙක් වෙන්න කාඩු ගන්න තිරිසනෙක් කියලා බෑනේ මේ වැඩේ කරන්නේ. තේරුණාද? ඒක හින්දා මේ පින්යෙන් තමයි මේක ඔක්කොම ලැබෙන්නේ. දැන් ඔයගොල්ලෝ කියනවා මට මේක ඉවරයක් නෑ. ඉවර වෙන්නේ නැති මොකද ඉවරයක් නැති වැඩ ඔච්චර ඇයි? වැඩ දෙන්නේ ඉස්සර අපි කරමු පින්මත් හින්දා තමයි. කරන්න යන්නේ දැන් ඉතින් කරන්න ඕනේ නම් වැඩ කරලා ඉවරලා පෙන්ෂන් ගිහිල්ලා වින් කරන්නද? නෑ වැඩ ආස්සේ මේක ඉගෙන ගන්න එක තමයි බුදුහාමුදුරුවෝ දෙන්නේ. තේරුණානේ? වැඩ ආස්සේ කරන්න බැරි දෙයක් නෑ නේද? මේක තමයි මේ කියන උපදේශ. නැතුව අර වේටින් ලිස්ට් එකට ඇප්ලිකේෂන් දැම්මොත් ඉවරයි.
ඒ කවදාම ගොඩ යන්නද? ආය සංස්කාරය යන කුමක්ද? ආය සංස්කාරය අතහරිනවා යන කුමක්ද? මැරෙන්න ගියාම කරන වැඩ. පණයන්න ඔන්න දෙන්නකට සිදු වෙන දෙයක්. ඕනනම් බලන්න නොකාලු බීද. නැන්න ඔය වහායම නිව්වම බෙල්ල වලලා ගත්තම ආය සංස්කාරය අතහරින්න ඕන නම් පුළුවන්. නැති ඉන්න අල්ල ගන්න පුළුවන්. එහෙමනම් මේ ආය සංස්කාරය ගැන ඇත්තනම් මේවා වැඩක් නෙවෙයි. මේවා අපිට අදාළ නැහැ. ආය සංස්කාරය කියන එක අපිට තාලනය කරන්න දුවයක මේ අපිට හිතලා කතා කරලා ඉවර කරන්න බුලා ඒක නෙවෙයි. ඔයගොල්ලෝ දන්නවද දැන් අද මෙතන විදියට කවදද මැරෙන්නේ දන්නේ නැහැ. එහෙනම් ආ දැන් සෝවාන් වුණා කවුරු හරි මැරෙන දවස ගන්නවද? රහතන් වහන්සේ කෙනෙක් වුණා මැරෙන දවස ගන්නවද? පිළිවන් බන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මොන බුද්ධාවත්ද මේකද? හැම මේ රහතන් වහන්සේට දැනගන්න ඕනේ නැති එක මොන බුද්ධාවකටද මේ දැනගන්නේ? මේවා තමයි විහි. තේරුණානේ? මේ විහි. එන්නේ වහක් කරන්නේ නැහැ මේ ඉස්සරහට යන්නේ. මේ වැඩක් නැති දේ කරන්නේ වැඩක් නැති දේ. මමත්තේ නැති තැන යන දුක නැති තැනද? දුක හා දුකට හේතුව පැහැදිලි වන්නේ මෙතනට ආ විටද? හේතු බල ධර්මට අනුව අවිද්‍යා වේදනයෙන් සංස්කාර ඇති වෙන්නේ. මේ සංස්කාරයන්ගේ අනිත්‍ය දුක් අනාත්ම දැකීමේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැටි පෙන්වා දෙනවා. ආ නර ඉස්සෙල්ල ප්‍රශ්නේම මම අහන එයාට කියන්නේ ආරක්කවයි ගෙදර ඉන්න බලලාට මානසික රකින්න උගන්වලා ආවෝ කියලා දෙනවා. හැබැයි දිගටම එයා මානසික රකින්නක් එර්මයි දැන් මේවා විසඳන්න පුළුවන් වත් නෙමෙයි. මේවා තමන් ලඟා කරගන්න ඕන දෙයක්. මේකින් ගිහිල්ලා ලඟා කරගන්න. මේ පන්නේ එහෙම මහත්කම ගන්න. මමත්තේ නැති තැන දුක නැති තැනද කියන එක ප්‍රශ්නයක්. මමත්තේ නැති තැන දුක නැහැ. මම ඉන්නකම් විතරයි දුක තියෙන්නේ. ඒක න්‍යායාත්මක හරි. එහෙනම් මොකද වෙන්නේ? දුක නැති කරන්න දෙන්නේ මමත්තේ නැති කරන්න. ගන්න ඕක දැනගන්න මම හදාගන්න. බුදුහාමරගේ ධර්මයේ තුනක් එතකොට ගත්තගෙන. දැන් මමත්වේ නැති තැන දුකක් නෑ කියලා කියනවා බුදුහාමර. මමත්වේ කියලා මම මේ කියන්නේ මනෝවචනෙන් උපාදානෙ කියන්නේ මමත්වේ. අපිට තේරෙන භාෂාවට ගත්තම මමත්වේ කියන්නේ උපාදාන. උපාදානෙ නැති තැන තියෙන්නේ දුකක් නෑ. තැන උපාදාන නැති තැන දුකක් නෑ. ඒ කියන්නේ මමත්වේ නැති තැන දුක නෑ. දැන් දුක නැති තැන ලබා ගන්නද ඕනේ උපාදාන නැති තැනට යන්නද? ඔය දෙකෙන් මොකද්ද කරන්න ඕනේ කියලා සාවකයට බුදුහාමුදුරු කියන්නේ? ආ උපාදාන නැති තැනට යන්න. දැන් ඔයගොල්ලෝ යන්නේ මොකටද? මේ ප්‍රශ්නේ අහන්නේ දුක නැති තැන මමත්වයේ නැති තැන දුක නැද්ද කියලා ඉගෙන ගන්න. දැන් මොකද වෙන්නේ? ප්‍රශ්නාරු. ඒ විදිහට මේක තේරුම් ගන්න බෑ. මොකද මෙහෙම ඉගෙන ගන්න කවුද? සම්මා සම්බුදු. අපි ශ්‍රාවකයෝ ශ්‍රාවක ට්‍රැකින් කරනවා මේ කියන්නේ. එහෙමනම් දෙකින් ඉන්න ඒක අදාළ වස්තුව. විදර්ශනා භාවනාදී මමත්තේ නැති වාස්තාවක සංස්කාරකේ අනිත්‍ය දැකිය හැකි බව කියවේ. ඒකත් ඒකේ. ආ කියවන්න දෙයක් නැහැ. අරකමයි ඒක අහල ගන්න. පංචස්කන්ධයේ දැනෙන රූපවල කියලා වරහන් ඇතුළේලා වේදනා දුකයිනේ. ඒ දුක වේදනා නැති වී වෙන තැනක දැනීම නේද වෙනස් වීම අනිත්‍ය කියන්නේ එය දුකෝ සුඛ වියකින්නේ සුඛ නොවි සෝ
මේ වේදනා උපාදාන නොකර සිටීමේ වර්තමාන මොහොත දැනනවා කියන දැඩි වේදනා අනේ පිට සිටුවාට දැනෙනවා. ටිකක් හෝ අඩු කරගත හැකිද? අනේ අනාගතයේ ඇතිවන දෙයක් නිසා සමහර විට මේවායේ ඒ ගැන නොසිතිය යුතුද? ප්‍රශ්නේ අපහැදිලි ඇති මම බලන්න මේක සාරාංශය ගන්න. නිවන දෙවරි ප්‍රශ්නේ නිවන ඒක බලමු ඉස්සෙල්ලා කියන එක. මේ කියන්නේ කියලා මේ නැහැ මෙතනදී පංචස්කන්ධයේ දැනෙන වේදනා දුක දුකයි පංචස්කන්ධයේ යමක් දැනනොත් එතන දුක නැහැ පංචස්කන්ධයේ අනිත්‍ය දුක් අනාත්ම දැනීම තමයි දුක නැතිද අනික මාර්ගයත් පංචස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක් අනාත්ම කියන ලක්ෂණ තුන විතරයි වෙන ලක්ෂණ නැහැ ප්‍රහේදීනේ පංචස්කන්ධයේ දහින්න යන විදිය මේ ගැටලුව. මේ යන්න හදන්නේ මේ මෙහෙම මේ ප්‍රශ්නේ පැහැදිලි මදි ඒක හින්දා මම මේ එයාට පස්සේ ඕන අහන්න කියනවා. මෙතන පංචස්කන්ධය දහින්නේ මතක තියාගන්න මේ උපත්ති ඉන්ද්‍රියන් හයෙන් නම් නෙවෙයි. එහෙම හයෙන් දහින්න පුළුවන් පංචස්කන්ධය බුදුහාමුදුරන් ඉන්නේ නැහැ. කාටවත් දේශනා කරලා තියෙදි බලන්නකො නිකන් භූත්‍රේකවත් බුදුහාමුදුරෝ දේශනා කරලා තිනවා පළක් මහාමුදුරුවන්ට පළක් මහාමුදුරුවන්ට ගිහියන්ට දේශනා කරලා තිනවා පංචස්කන්ධය අනිත්‍යද දුකද අනාත්මද කියලා කෙලින් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න අහන්නේ කාගෙන්ද? නෑ ඒ ප්‍රශ්න අහන්නේ මේ රූපාවචරයේ ඉක්මවපු අය විතරයි. තේරුණාද? මේ නීවරණ තියෙද්දි පංචස්කන්ධයක් එක්ක සම්බන්ධයක් නෑ කාට. තේරෙනවද? අපිට මේ පංචස්කන්ධය ගැන කතා කරන්නේ මේක ටියුෂන් එකක් විතරයි. මේක නිකන් බොරුවක් විතරයි. මේ ගැන කිව්වා කියලා දේතර පැවැත්වුවා, ඉගෙන ගත්තා, පොත් මිලුවා කිසි වැඩක් නෑ. මොකද මේ ග්‍රහණය වෙන්නේ නිවරණ යටපත් වෙච්ච දැනට. නිවරණ යටපත් වෙනකොට අඳුම ගානේ ඉන්ද්‍රියන් පහ, හයක්, මේ ඉන්ද්‍රියන් හතරක් දිනු වෙනවා. සමත ක්‍රමයේදී නිවරණ යටපත් කරගෙන යන්නේ එතකොට සද්ධා සති විරිය සමාධි කියන ඉන්ද්‍රියන් හතර තිබෙනවා. ප්‍රතිපත්තානේ විපස්සනාවකින් ගියා නම් එතෙන්දී ඉන්ද්‍රිය පහක් තිබෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මුලදීම මේ බුද්ධත්වයේ ඉඳලා මුලින්ම බුදුහාමුදුරන්ට හම්බුනේ හොඳම සත්‍යය කවුද? මේ නීවරණ යටපත් වෙච්ච මිනිස්සු. දැන් පස්වක මහණුන් කියන්නේ නීවරණ යටපත් කරන්න පළපුරුද්දක් තියෙන අය. ඒ ආජීවය කියලා ඉන්න ගොඩක් අය බොරු කරපු අයත් ඉන්නවා කියනවා. මේ නීවරණ යටපත් කරපු අය ඒගොල්ලෝ. ඒ අයට තමයි මුලින් බුදුහාමුදුරුවෝ දේශනා කරේ. එතකොට තමයි ඒගොල්ලන්ට මේ පංචස්කන්ධය ගැන මෙහෙම කියන්නේ. නැතුද බුදුහාමුදුරුවෝ දේශනා කරාද ගිහින් හිඟුලවත් පුරට වැඩියට පස්සේ බුද්ධත්වයෙන් යසෝදරාට දේශනා කරාද පංචස්කන්ධයක් ගැන? නෑ. මොකද දේශනා කරන්න වැඩක් නෑ. යා නීවරණ යටපත් කරපු පළපුරුද්ද මේ ජීවිතේ නෑ. පංචස්කන්ධය හඳුනගන්න බෑ. රාහුල හඳුරන්න දේශනා කරන්නේ රාහුල හඳුරන්නේ මෙහෙම ප්‍රශ්නයක් අහන එක සූත්‍රයකදී රාහුල හඳුරව අවුරුදු 20ක් මහානගම කරාට පස්සේ ආනි බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා රූපස්කන්ධයේ නිත්‍යද අනිත්‍යද? ඒ ප්‍රශ්න කරන්නේ කොයි විදිහේ? මේක හඳුනගත්තට පස්සේ. ඒ හිඳ ඔයගොල්ලෝ නිකන් බොරුවට මේක ගැන පැටලෙන්න එපා. පංචස්කන්ධය හඳුනගන්න නම් ඔයගොල්ලෝ සුදුසු කරගන්න. සුදුසු කම මොනවද? භාවනා කරන්න. නැතුව ඔයගොල්ලෝ දකින පංචස්කන්ධය ඔයගොල්ලෝ හදාගත්ත දෙයක් මිස බුදුහාමුදුරන්ට ඕනේ නෑ. එහෙම පංචස්කන්ධයක් අලුතෙන් හොයන්න දෙයක් නෑ. පංචස්කන්ධය තමයි ඔයගොල්ලන්ට නීවරණයටපත් වෙලා ඔය භාවනාවක් කරනකොට අපි හැමෝම කය ගැන අවධානයෙන් ඉන්නකොට ඒ උණුසුම් සීතල කියලා දැනෙන්නේ ශරීරයෙන් කාය විඥාණයෙන් හතර පංචස්කන්ධය තමයි. ඒකේ රූපය තමයි මස් නටන වගේ දැනෙන්නේ. ඒක රූපය. උෂ්ණයක් වගේ සීතලක් වගේ දැනෙන්නේ රූපය. ඒකෙන් දැනෙන වින්දනේ වේදනාව. ඒ අරමුණන්නේ අරමුණ ඇතුළේ මේක හැදෙන්නේ. ඒකට දක්වන ප්‍රති ඒක හඳුන ගැනීම සංඥාව. ඒකට දක්වන ප්‍රත්‍යාරි සංස්කාරය.
ඒ පද්ධතිය තමන් මේ දේ කරා කියලා වෙන් කිරීම විඥාන. එන බුදුහාමුදුරුවෝ කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට මේ ඉන්ද්‍රිය හයෙන්ම පරිතස්කන්ධ හැදෙනකොට මෙලෝදියක් තේරුම් ගන්න බෑ. කරලා තියෙන්නේ මොකද? ඉන්ද්‍රිය පහක් පුහුණු කරා පංචස්කන්ධ හැදුනට ගණන් ගන්න. උපාදාන නැතුව ඉන්න එක තමයි ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්නවා කියන්නේ. උපාදාන නැතුව ඉන්නවා. ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්නවා. ඇහැ වැහුවම ඇහෙන් පංචස්කන්ධ හැදෙන්නේ. ශබ්ද අධිකරණයකට ගියාම කණේ හතර පංචස්කන්ධ ප්‍රමාණය අඩු වෙනවා. ඇහෙන හැදෙන ප්‍රමාණයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එහෙම නේද අපි භාවනා කරන්නේ? මනසෙන් මතක් වෙන එකක් ගන්න එනවා. මනසෙන් ඇති වෙන පංචස්කන්ධ තමයි හැදෙන්නේ. ඒවා නොසලකා ඉන්න, ඒවා ගණන් ගන්න නැති ඉන්න කාලයක් අපි පුරුදු වෙනවා. අවසානයේ ඉතුරු වෙන්නේ කොහොමද? සක්මන් කරන වන්නාන් ඔයගොල්ලෝ පංචස්කන්ධ හදන්නේ යටිපතුල් දෙකින් විතරයි. සක්මන් භාවනා කරනවා නම් බුදුහාමුදුරුවෝ කොච්චර මේක ලඝු කරනවද? හැදෙන්නේ එතකොට යටිපතුල් දෙකින් විතරයි. ඒතර ලෝකේ හැදෙන්නේ යටිපතුල් දෙකින් විතරයි කියලා ඔයගොල්ලෝ දන්නේ. එහෙනම් බම්යක් පමණ වූ ශරීරයේ ලෝකේ හදනවා නම් නිවන කියන්නේ මේකෙම කියනවනේ. එහෙනම් සක්මන් කරනකොට දිනු වෙනකොට නිවනයි ලෝකයයි කොහෙද තියෙන්නේ යටිපතුල්ද? අපි ඔය ගැන හිතුවා. ඔහි අපි තන් අරගෙන මොකද හනුමාර දර බලන්නවා වගේ සක්මන් කරනවා. හනුමා දර බලන්නවා වගේ තමයි අපි දැන්. තේරුණාද? ඒක නෙමෙයි බලන්න වෙන්නේ. මේ මේ කියන කතාවම තමයි බුදුහාමුදුරු කරන්නේ. පංචස්කන්ධය හදනවා නම් මේ ඉන්ද්‍රියට මේ මොකද දැන් කරන්නේ? මේකෙන් අපිට තේරෙන්නේ නැහැ. අපිට එච්චර ඥානයක් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා පංචස්කන්ධය හදන ප්‍රමාණය අඩු කරනවා. හදලා ග්‍රහණය වෙන්නේ නැහැ. උපාදාන වෙන්නේ මටනේ. ඒ ග්‍රහණය වෙනවා ප්‍රතිචාර දක්වන එක තමයි උපාදාන. එතකොට කකුල් දෙකෙන් තමයි යටිපතුල් දෙකෙන් තමයි අතර පංචස්කන්ධය හදන්නේ. හරියට හුස්ම ගැන භාවනා කරොත් එහෙනම් පංචස්කන්ධය හදන්නේ කොහෙද? ආස්වාසය පාස්වාසය ස්පර්ශ වෙන තැන. දැන් ඒක තනියෙන් අල්ලගන්න බැරි ඉන්න තමයි අර එක මට්ටමකදී ඒක තනියෙන් පවතින්න බෑ. ඒක විනිවිලා යන හින්දා තමයි අර කය ගැන බලන්න. එතකොට කය කුණුසුම් සීතල වගේ දැනෙනවා කියන්නේ මොනවද? එක එක මොහොතේ යන පංචස්කන්ධය. දැන් ඕකේ අනිත්‍ය බලාගෙන ඉන්න කියලා නේද කියන්නේ? නැත්නම් නිකම් මෙහෙම හිතන්න බුදුහාමුදුරන්ගේ එක ගාථාවක් ආවා. මේ වගේ ගාථාවක් තියෙන්නේ ඔය උපදෙස්. දැන් මේවත් වරද්ද. සබ්බේ සංඛාරා අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති. අත නිම්මින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. මේ ගාථාව කවුරුත් දන්නේ නැහැ නේද? මොකද්ද ඔකේ අර්ථය? සියලු සංස්කාරය අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති. යමේ විදර්ශනා ප්‍රඥාවෙන් මේ දකින්නවා. අත නිම්මින්දති දුක්ඛේ. මේක තමයි දුක නැති තැන. ඒ සමග්ගෝ විසුද්ධිය. මේක තමයි නිවන මාර්ගය. කොහොමද මේ ගාථා තේරෙන්නේ? දැන් ඔයගොල්ලෝ උහ කරනවා කියලා තේරෙන්නේ නැහැ. ඔය දකින්නේ සංස්කාර කියන්නේ මොනවද? මම කරන්නේ. තේරුණා නේද? ඒක මම කරනදී අර විදිහෙන් නැවතුව කොහෙද යාරි? ඊට පස්සේ නේද මම කරනවා කියලා එක හඳුන්නේ. ඉස්සෙල්ල නවත්තපු දැනක් දක්වා. තේරුණා? නැවතුනේ නැත්නම් සංස්කාර ද මේක වෙන එකක්ද කියලා අපිට තේරුම් ගන්න බෑ. උපාදාන නැති තැනක් ඉස්සෙල්ලා හඳුන ගන්න ඕනේ. ඊට පස්සේ ඒ දේ වෙන්නේ. දැන් මේක කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේකම තමයි විපස්සනා. ඔයගොල්ලෝ සක්මන් කරනවා කියන්නේ තොතෙන් තමයි යන්නේ. වෙන දෙයක් නෑ උඩ. තේරුණා නේද? අමුතු දෙයක් හිතන්න එපා. කරන එක ගෞරවයෙන් කරන්න ඒක සද්ධා. බුදුහාමුදුරුවෝ පෙන්නපේ. එතනමයි මේ විමුක්තිය තියෙන්නේ. අපිට තියෙන්නේ මේවා ගැන අර අර ඔළුවේ පනාව ගහලා කොහේනෝ වගේ වැඩ ටිකක් තමයි තියෙන්නේ. තේරුණා නේද? ඒක එහෙමම තමයි. ඒක තමයි අපි හැටි. මේ සංසාරේ හැටි. දැන් ඒකට බහුලීකත ගැනීම තුළ අපි ඒකට සුදුසු ස්වභාවයකටපත් වෙනවා. දැන් මේ ගාථාව අහලා දෙලක් අය කරන්නේ මොකද්ද? පද හතරක් අහලා රහත් වුණා. මේ ගාථාව අහලා රහත් වෙලා දින 500ක්. හාමුදුරුවෝ. එහෙම කියන්නේ පොතේ. එතකොට මේ ගාථාවත් අහලා රහත් වුණානේ ඇයි අපිට බැරි? එදා හිටියේ කවුද? ඔතන අපි හිටන්නේ නැහැ. එදා හිටියේ කවුද? මෙලෝදයක් බැරි. අපි වගේ මෙච්චර දිග්‍රීණ කට්ටියකුත්.
ඒ වගේ මෙලෝ දෙයක් බැරි අයන් බුදුහාමුදුරන්ගේ පද හතරක් අහලා රහත් වුණා නම් මොන ලැජ්ජාවක්ද අපිට? ඕන්නර අන්තිම මාරේ නැහැටි. තේරුණා? මේ ඇයිදින් අපිට කියන්නේ මොකද්ද මෙහෙම වෙන්නේ කියලා. නමුත් මේ හාමුදුරුව කවුද? මේ හාමුදුරුව වස් කාලයක් පුරාවට බුදුහාමුදුරන් උපදේශ සරම් භාවනා කරලා මෙලෝ ප්‍රතිඵලයක් නැතුව සාකච්ඡා කරලා එනවා. මේ වස් කාලයේ නිකන් ගියා. දැන් කරන්න දෙයක් නැහැ. ලබන වස් කාලෙවත් අපි හොඳට භාවනා කරමු. දැන් බුදුහාමුදුරන් කියමු අපිට කිසි ප්‍රතිලාභයක් ලැබුණේ නැහැ. ඔබ වහන්සේ උපදෙස් අරගත්තට භාවනා කරාට කියලා වැඳලා යන්න කියන්න ආවා. තේරුණානේ? හාමුදුරුවෝ කිව්වා මේ භාවනා මාස 3ක් වස් කාලේ දිනවා. වස් කාලේ කරන්න ඇත්තේ භාවනා විපස්සනා වෙන්න එක. බුදුහාමුදුරුවෝ කියා දෙන්නේ වෙන එකක් කියා කරන්න. නෑ මේකම බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ හරි. බුදුහාමුදුරන්ට ඕනේ විමුක්තියට ගෙනියන්නනේ. ඒ උපදෙස් දීලා. මාස 3ක් භාවනා කරලා. නිකන්ද භාවනා කරේ ඔයගොල්ලෝ වගේ දේවල් වල ඉඳලා නෑ. උපසම්පදා සීලියක් ආරක්ෂා කරනවා. ඒක සීලයෙන් ලැබෙන උපරිම ගුණය තියෙනවා. මේ පැවිදි. ඒකට ගිහි ස්වරූපයෙන් එන මානසික තියෙන ප්‍රශ්න ඔක්කොම අහක් වෙච්චයි. දැන් මේ භාවනා කරලා ඇවිදී ඒගොල්ලොම දුක් වෙනවා. අපිට මේ කාලෙත් මේ බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ තේරුම් ගන්න බැරි වුණා. දැන් බුදුහාමුදුරුවෝ ගියාට පස්සේ මේ කාරණේ මෙහෙම කිව්වම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු ධර්මයේ තමයි ගාථා. ඒ තේරෙන්නේ මොකද? ඒ ගාථාව නෙවෙයි ඉන්නේ. පද හතරක් ඇරුවා නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනාවේ සාරාංශය ඔබ තමයි. ගාථාවක් දේශනා කරන්න ඇති. දීර්ඝ දේශනාවකුත් මේකට එන්නේ. තේරුණා නේද? ඒක දේශනාවේ සාරාංශය අපිට ඉතුරුයි. දේශනාව ඉතුරු නෑනේ කොහොමද? එතකොට මේක කියන්නේ මොකද්ද? සබ්බ සංඛාරා අනිත්‍යයි. සිය සංස්කාරය අනිත්‍යයි. යථා පඤ්ඤාය පස්සති. මේ අනිත්‍ය බව විදර්ශනා ප්‍රඥාවෙන් දකීද ඒ තමයි දුක. දුක නැති තැන. හතනින් මිදෙති දුක්කේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේක තමයි නිවන් මාර්ගය. ඔච්චරයි මේක තේරුම. එතකොට අර හඳුනන රහත් තුනන රහත් වෙන්නේ කොහොමද? අර බල. අර ගාථාවේ පද තුන හතර අහලාද අර හොඳට කරපු භාවනා. උදව්. මොකද මෙතන තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්න විසඳෙන්නේ. බුදුහමතුර පෙන්නනවා මේ සත්‍ය දහින්ද සත්‍ය ඥාන, කුත්‍ය ඥාන, පුතක් ඥාන කියලා තුනක්. අරහං කුත්‍ය කියන්නේ මේ කරන භාවනාව. සත්‍ය කියන්නේ භාවනාවේ ඉලක්කය හඳුනාගෙන. මම අර ඉස්සෙල්ලා දවසක් කියා දුන්නානේ ඉරිදිපාද වැඩින් නැතුවම මේ සත්‍ය ඥානයේ දෝෂ. එහෙනම් රහතන් මේ හාමුදුරුවෝ 500ට උනේ මොකද්ද? එක්කෝ ඒ 500 දෙනාම එකතු වෙලා ආරාධනා කරලා බොරු ධර්මයක් හොයාගෙන ගියා. නමුත් කරේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දීපු භාවනාව. නැත්නම් කාගේ හරි වෙන තීර්ථක යාමේ තියෙන මලක් ගාතියක් අරගෙන ඒක හොයාගෙන මේ භාවනාව කරා. අපි කරන්න වගේ. ඔයගොල්ලෝ කරන්නේ තියෙනවා. එහෙමනේ. දැන් දිනන් ගියරෝ මේ වස් කාලෙත් අපිට මේකෙන් පළක් නෑ. කියලා ජීවි කාටද නෑ දාන බුදුහාමුදුරුවෝ කියන්නේ ඔබට කියන්න කෙනෙක් නෑ. මතක තියාගන්න. දැන් බුදුහාමුදුරුවෝ ඉන්න බුදුහාමුදුරුවන්ට කිව්වා මෙච්චර කාල භාවනා කරා. ඊගාව වතාවෙදුවත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා අපි. මේ ගමන නම් පළක් දුන්නේ නෑ. එතකොට බුදුහාමුදුරුවෝ දන්නවා මේගොල්ලන්ගේ ආදු කෘත්‍ය නෙමෙයි සත්‍යයි. එන මොකටද මේ භාවනා කරේ කියලා ඉලක්කය දන්නේ. ඒගොල්ලන්ගේ ඉලක්කයක් හොයාගෙන යනවා. ඔයගොල්ලෝ තිලක් හදලා තියෙන්නේ කාගෙන්ද? ටියුෂන් මාස්ටර්ලා. ඔය මාස්ටර්ලා හදපු ඉලක්කය තමයි ඔයගොල්ලෝ බුදුහාමුදුරන්ගේ කටපාඩම්ය වඩලා ලබා ගන්න යන්නේ. හොඳට මතක තියාගන්න. මේ ඉලක්කය අහක් වෙන ගමන් මේකෙන් ඵල ලැබෙන්නේ. ඔයගොල්ලෝ හොයන දේක් මේකෙන් ලැබෙන්නේ නැහැ. ඒකෙන් නම් හොයන්න එපා. එච්චරයි. අහවල් දේ කියලා අහක් කරන්න බෑ. සියලු දේ අහක්. මේ මොකක්වත් ගුණ දෙන්න බෑ. මොකක්වත් බලාපොරොත්තු වෙන බාහනා කරන්න එපා ඊපස්සේ. මොකක්වත් බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු වෙන මට දෙන දේ. ලැබුණ මොනවා හරි මට ලැබෙන්නේ. මේකේ ඵලය මොකද්ද? මම නැති. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. ඒක දැනගෙන යන්න තමන්ගේ මනස් ගත හෝ කල්ලියක මනස් ගත බලාපොරොත්තු වෙයි බුදුහාමුදුරන්ගේ භාවනාව කරන්න එපා.
තේරුණාද? ඵල ලැබෙන්නේ. ලැබෙන්නේ විදිහක්. දැන් මේ හාමුදුරුවන්ට තුනේ එකයි. ඒක කැඩුව බුදුහාමුදුරුවෝ මොකද්ද? සත්‍ය ඥාන කියන්නේ. මේක නෙමෙයි උඹලා දැන් පිළිගන්නේ නැහැ. තේරුණාද? එතකොට මොකද වෙන්නේ? මේ විපස්සනා වැඩුණා. නෑ ඕගොල්ලන්ට බණ අහනකොට මොකද වෙන්නේ? භාවනාවට ගියන්නේ නුඟක් අර. ඒ දියුම එච්චයි. ඉතින් අරගොල්ල නොගිහින් ඉන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ඉස්සරහ නොගිහින් ඉන්නේ. එහෙමනේ. එතකොට මේ භාවනාවම නෙවෙයි රහත් වෙන්නේ. හොවා එක සැරේ රහත් වෙනව නෙවෙයිනේ. රහත් වෙන්නේ හතර අවස්ථාවකට. අවම වර්තන හතරක් වෙනවා. ඒ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි පහ. එහෙනම් මේ බණ අහන කාලේදී ඉන්නේ නේද? තේරුණානේ. බොරුවට නැත්නම් ඝාත තුන හතරක් කියන්නේ ගාය රහත් වුණා. අපිට බැරි මොකද කියලා පන්විතකම් කියන්නේ යන්න එපා. තේරුණානේ. ඒක තමයි අර මකු බව. මකු බව කියන්නේ හත්තෙනි මාතෙ අටවෙනි මා තේමන ඒකට අහුව. ඕක තමයි අපිට වෙන්නේ. ආ නෑ සංස්කාර වෙන්නේ තමන් ඒකට ප්‍රතිචාරයක් දැක්වුවා. සංස්කාර නොකර ඉඳීම තමයි මෙතන වෙන්නේ. එතකොට දැය ප්‍රතිචාර දක්වන තැනුත් ආවොත් ඒක දිහා බලා හිටියත් එතකොට සතිමත් වුණු සංස්කාරය අහුසිය. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට දැන් ඉන්නවා. දැන් කය ගැන අවධානය මේ කකුලයි කියලා දැනෙනවා. ඒක ඊට පස්සේ ඒකට ප්‍රතිචාර නැති වෙනවා. කකුලට වෙනනම් කකුල රිදෙනවා නම් රත් වෙලා නම් ඒකට මොකක් හරි කරනවා. අරගෙන අවධානය ඉන්නකොට සතියෙන් ඉන්නකොට එතනින් එහා ප්‍රපංච වෙන්නේ නැත්නම් ඒක හින්දා අලුත් දෙයක් ගොඩනගෙන්නේ නැත්නම් එතන අනිත්‍ය දකින්න තැනක් වෙනවා. සංස්කාරයේ කෙරිලක් අනිත්‍ය දකින්න. දැන් සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න නම් මෙහෙම ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මේක තව විදිහකට ගන්න සීමාවක් බුදුහාම. දැන් සංස්කාරයන්ගේ අනිත්‍යයි කියලා දැනගන්න නම් එයා පහුකර යුතු සංධියක් ගැනම කියන්නේ. මොකක්ද මේ සංධිය කියලා ඔයගොල්ලෝ හිතුවොත් කොහොම වටිනවද? දැන් සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න නම් සියලු සංස්කාරය අනිත්‍ය කියලා දකින්න නම් සුදුසුකම් මොකක්ද අපිට? සංස්කාර නැති තැන පහු කරගන්න. තේරුණානේ? වෙන්නේ සුදුසුකම් ගැන බලන එක විකාරයි. සංස්කාර නැති තැන පහු වෙනවා කියන්නේ මමත්වය හක් වෙන උපාදාන නැති තැන පහු වෙනවා. උපාදාන නැති තැනකට යන්න පුළුවන් කොහෙද? මේ කියන සතිපට්ඨාන හැටි මේ හැම තැනම තියෙන ඉලක්කය. තේරුණාද? උපාදාන නැති තැනකට ගියගෙන අර බලන අර නිකන් හිටියත් මොකද වෙන්නේ? අර ටික තමයි ටික 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 වෙන්නේ. අනිත්‍ය තමයි එයාද? තේරුණාද? එතකොට රහතන් වහන්සේලා උනේ අරගොල්ලෝ මේක හොඳට භාවනා කරා. මේගොල්ලෝ ඉලක්කේ දන්නේ නැහැ. ඒගොල්ලෝ හදාගත්තේ බොරුවක් හොයාගෙන කරේ. බුදුහාමුදුරුව හරි තැනට එක්ක ගියා. එතකොටමත් ඒ භාවනාව වැඩිලා ආස්කාර නැති තැන, උපාදාන නැති තැන මේ භාවනාව ඇතුළෙන්ම වැටුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වැටීමත් එක්ක ඉගාවට එන ඔක්කොම සංස්කාර අනිත්‍ය බව දැක්කා. තේරුණානේ? ඔන්නෑගේ ධර්ම ස්වභාවයක් තමයි එතන සිදු වෙලා තියෙන්නේ. ඉතින් මේකයි සිදු වෙන්නේ. නෑ සංස්කාර නෑ. නමුත් අපි හිතන තරම් එහෙම වෙන්නේ නෑ. අපි පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා. ඒක තව සියුම් වෙන්න ඕනේ. අපිට ඒ තැන හොයන්න බෑ. පෙරහන් ඒ තැන අවල් විදිහයි කියන්න බෑ. ওই විදිහට ගිහිල්ලා තමයි අරක වෙන්නේ කියන ගැමේ කියන්නේ. ඒ කියන්නේ බහුලීකත වෙන්න ඕනේ. ප්‍රතිචාර දක්වන්නේ නැතුව ওই කයේ සිදුවීම් ගැන අවධානය යොමු කරන්න. ඒකේ සිද්ධ වෙන තැන අපිට කියන්න බෑ. මොකද අපි ඒකට කොහොසත් නැහැ. බුදුහාමුදුරන්ට කීයද? දැන් මෙහෙම වුණාද මෙයාගේ නෑ කියලාද කීයද? අනිත් අය කියන්නේ මොකද? එහෙම කියන්නේ කෙනෙක් නෑ නේද? ඒ කියන්නේ දැන් සංස්කාර නැති තැන පහු කරපු කෙනෙක්ද මෙයා නැද්ද? නැත්නම් ඕවා වෙච්ච කෙනෙක්ද නැද්ද කියලා කියන එක තමයි කියන්නේ. තේරුණානේ? එහෙම තේරුම් කරගන්න බෑනේ. එහෙම කාටවත් තනියෙන් කියන එකට එන්නත් බෑ. තව කෙනෙකුට කියන්නත් බෑ මෙයා හිමයි කියලා. කොච්චර දේවල් ගුරුවරු එක එක විකල්ප වෙනවා සාර්ථක ඒවා භාවිත කරනවා. නමුත් ඒවා අසාර්ථක වෙනවා වර්තමානයේ. මොකද අසාර්ථකයි කියන්නේ රඟපාන්න අපි දැක්ක.
එතකොට අසාර්ථකයි. ඒ ගුරුවරයා කියන්නේ ගුරුවරයාට කියලා නෙවෙයි ගෝලයා කියන කත්තර. වැරදි දත්ත දත්ත හොරකම් කරන එකට අද IT යුගයේ කෙනෙක් ඒ යුගයේ ඉන්නේ අපිට මේ ඇත්තනම් කාටවත් ගුරුවරයෙකුට කියලා ප්‍රතිඵලයක් ගන්න බැහැ නේද? ඔයගොල්ලන්ට තියෙන්නේ මේක ඉස්සරහ නැහැ. නෑ නෑ මේ කියන්නේ එහෙම කතාවක් නෙමෙයි. සංස්කාර නැති තැන පහු කර යුතුයි අනිත්‍ය දකින්න කලින්. මේක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන දේ. මේ මේකෙන් ඉස්සරහ සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? සංස්කාර නැති තැන. ඒක පහු වුණේ නැතුව කොහොමද බලන්නේ? අර ඒක විහිළුවක් අපි නිකන් කියන කියමනානේ. දැන් ඒකට ගියොත් එයාට බැලිය හැකි. ඒ කියන්නේ සීක පුජ්‍යලයට විතරයි මේක කරන්න පුළුවන්. මොන්දර මතක කියන්නේ. මේ සීක පුජ්‍යලයට කරන්න පුළුවන් දෙයක් මේ කියන්නේ බුදුහාම. නැතුව මේ පු탁ජනෙකුට නිකම්ම කරන්න බෑ. නමුත් සුතුවත් ආරසාවකේ යන තැන මේ කියන්නේ එක. ඔයගොල්ලෝ යන්න එහෙම ඉස්සරහට යන්න. අවුයිද? ඒ තැන අහුුණාද නැද්ද කියලා තීරණයකට යන්න බෑ. මොකද තීරණය කරන්න බැරි මොකද ඒව අහුවෙන්නේ අස්කන්න ආසාදී ඉන්දියන් හයට නෙමෙයි. අහුවෙන්නේ දියුණු වෙන්නේ පංචින්. එච්චරම තමයි. ශ්‍රාවකේ නම් එච්චර. සුතවත් ආර ශ්‍රාවකේ නම් මොකක් කරන්නේ? බුදුහාමරන්ට කිය උපදේශ පිළිපදින්නේ වෙන දේවල් කරපුවම නේ ඔය ප්‍රශ්න ඔක්කොම ටික. ප්‍රශ්න වැලක් එන්නේ කොහොමද? සංසාරය හැදෙන්නේ වෙන දේවල් කරන්න කරා. ඒක හොයන්න ගියත් සංසාරය. කතා කරන්න ගියත් සංසාරය. තර්ක කරන්න ගියත් සංසාරය. කොහොමම වැල් කොට වගේ කරන්න පුළුවන් අච්චරමයි වෙන දෙයක් බෑ. ඒ කියන්නේ භාවනාවමයි බලිගත කරන්නේ. හැබැයි සාධාරණ සාකච්ඡා කරපම ඔය වැරදි කරන්නේම අහුවේ ආඩු වෙනවා ඒක හරියට. මොකදනේ ප්‍රශ්න හරි මේකේ මේ ප්‍රශ්න ටිකේ ගැටළු සාකච්ඡාවට ගොඩක් ඒවා තියෙනවා. මට කියව ගන්න බැරිද? ගැටළු වෙන දෙයක් නෙමෙයි. මෙහෙම එකක් අහලා තියෙනවා. බ්‍රහ්මයෙන් විඥාන ආහාර ගැනීමෙන් ජීවත් වෙන්නේ ජීවත් වෙනවනේ. අප කරන්නේ විඥාන ආහාර නැති කිරීමේ මාර්ගය නෙවෙයි. අපි කරන්නේ නේ සුතවත් ආරසාවකේ කරන්නේ කියලා හදාගන්න. සංශෝධනයේ කාර්යය නේද? අපි මෙහෙම කරොත් විඥාන ආහාර නම් මේ ප්‍රශ්නේ අහන්නේ. තේමාවේ සුතවත්තාර ශ්‍රාවකය කරන්න ඕනේ මොකක්ද? විඥාන ආහාර හතරම නිරුද්ධ කරගෙන. බ්‍රහ්මයා කරන්නේ බ්‍රහ්මයා උනේ කොහොමද? අරූපාවචර බ්‍රහ්මයෙක් උනේ. කබලින්කාර ආහාර නිරුද්ධ කරගෙන, පස් ආහාර නිරුද්ධ කරගෙන, මනෝ සංචයතන ආහාර නිරුද්ධ කරගෙන. රූපාවචර බ්‍රහ්මයෙක් උනේ. කබලින්කාර ආහාර නිරුද්ධ කරගෙන, පස් ආහාර නිරුද්ධ කරගෙන. අනිත් එක තියන්න. තේරුණානේ? අපි ජීවත් වෙන්නේ කොහොමද? සංසාරය හදන්නේ කොහොමද? මේ ආහාර හතරම ආහාර කරගෙන. සුතවත් ආරසාවකයට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකක්ද? මේ ආහාර බුදුහාමුදුරුවෝ කියන සතිපට්ඨානේ ආහාර හතරම නිරුද්ධ කරනවා. ඒතර විඥාන ආහාර නිරුද්ධ වෙන්නේ සතිපට්ඨානේ විතරයි. බුදු වර්තමානයේ විතරයි. ඒකෙහිඳ අනිත් සමත භාවනාවෙන් නිරුද්ධ වෙනවා අනිත් ටික. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒකට ඒක දැනගන්න සුතවත් ආරසාවකය කියලා මේ ප්‍රශ්නේ හදාගන්න ඕනේ. කවලින් තර ආහාර නැති කිරීමේ විඥාන ආහාර නැති වෙන්නේ නෑ නේද? ඉතින් එහෙම වෙන්නේ ඇයි? අර මේ එකක් වෙනවා. ජෝඩු වර්ග. ඒ කවලින්කාර ආහාරය එනකොට අර විඥාන ආහාර ජෝඩු වෙලා එනවා. ඒකනේ කියන්නේ. එහෙම එකක් නම මේකට හතරක් දාන්නේ. තේරෙන්නේ එහෙනම් තුනයි කියන්නේ. විඥාන ආහාරය කියන එක වෙනම ස්වාධීනයක් නේද? කවලින්කාර ආහාරය තියෙනකොට විඥාන ආහාරය අනිවාර්යයි. ස්පර්ශ ආහාරය තියෙනකොට විඥාන ආහාරය තියෙනවා. මනෝ සංජේතන ආහාර තියෙනවා නම් විඥාන ආහාර තියෙනවා. එයි ඒක වෙන් කරන්නේ විඥාන විතරයි. අනික ආහාර තුන වෙන් කරන්නේ විඥාන. ඒක තමයි තියෙන්න ඕනේ.
දැක්මානුව සංකල්පනා තේටාරුව වාචාකම්මන්තා කියාදිය සිදුවේ. මේ සඳහා විශේෂ වීරියක් අවශ්‍ය නොවේද? වීරියක් අවශ්‍ය නම් ඒ කිනම් මාර්ගයක වීරියක්. මේකත් වැඩක් නැති ප්‍රශ්නයක්. මේකේ වීරියක් නැතුව නෙමෙයි මේ අංගාටේ වීරියක් නැද්ද? ඔයගොල්ලන්ට දැන් ඉඳගෙන ඉන්න ඔය දැන් ප්‍රශ්න අහන්න වීරියක් නැද්ද? දැන් ඊබදේ ප්‍රශ්න ඇහෙන වීරියක් නැතුවද ඒක? වචනිය නෙවෙයිද ප්‍රශ්න අහන්නේ? වාචානේ ඒ වාචාවට වීරියක් නැද්ද? වීරිය කියන්නේ මොකද? වායාව. විශ්වාසය. මේ වායාමයෙන් කියන්නේ සංසාරේ හැදෙන එක. ඒක හැම වෙලෙම අපි ළඟ උත්සාහයක් තියෙනවා. බුදුහාමුදුරන්ට ඒ උත්සාහය වෙනස් කරලා සංසාරේ හැදෙනවා නම් උත්සාහය කියන්නේ බුදුහාමුදුර කරන්නේ සංසාරේ හැදන්න තියෙන උත්සාහය අපිට කියා දෙනවා. මේක අනුගමනය කරන පුරුදු කරන්නේ. ඒ සංසාරේ හැදන්න තියෙන උත්සාහය තමයි සම්මා වායාම කියන්නේ. ඒක තමයි හතරවන ප්‍රධාන වීර්යය කියන්නේ. එහෙම වෙන්න ඕන. නැතුව අපිට වීර්යයක් නැතුව මෙලෝදයක් කරන්න බෑ. වීර්යය කරන්න නම් ඉන්දියයි. උත්සාහයක් නැතුව සිහි නැති වෙයි. උත්සාහයක් තියෙන හැම වෙලේම සංසාරයේදීම උත්සාහයක් තියෙනවා. වෙනස් මත දැක්මට වහල් නොවි වායාමයේ සතිය හා එකඟකම ඒකාකාරව පවත්වා ගත හැකි වීම උඩුගම් බලා යෑමක් සතරාතිපට්ඨානේ ආචරය. ඒකත් මෛත්‍රී බුදුහාමුදුරුවෝ අහනවා. මේ මොන මොකේ ආචරයක්ද? බුදුහාමුදුරුවෝ කියන්නේ සම්මා වායාමයේ සම්මා සතිය දිනන නම් මොකද වෙන්නේ? යෝනිසෝමනසිකාරය. එයාට මොකද ලගින්න පුළුවන් සංසාර විමුක්තිය. මේක දැන් කොහොමද වෙන්නේ කියලා කාට හරි හිත ගන්න ඕන නෑ. බුදුනේ ශ්‍රාවක ට්‍රැක් කරනවා. ප්‍රශ්නේ ට්‍රැක් එක මරලා වස්. යෝනිසෝ මනස්කාරය ඇති නැති අවස්ථාව හඳුනාගත හැකි වන්නේ වායාමයේ හා සතියේ ඉන්ද්‍රියන් බවට පත් වන විටද මේ වන විට ප්‍රඥා ඉන්ද්‍රියක් වැඩි තිබේද? බෑ මේවා ඇවිල්ලා නිකාමනිකා වැඩන්න තිබා යොමු සමනිස්කාරයක් තියෙනවා නම් මොකද වෙන්නේ? සම්මා වායාමයේ සම්මා සතියයි තියෙන්නේ. සම්මා සතිය තියෙනකොට සතරාතිපට්ඨානෙ ඉන්නේ. එතකොට දියුණු වෙනවා ප්‍රඥා ඉන්ද්‍රියක් දියුණු වෙනවා. එහෙම නැත්නම් මේක යෝනිසෝමනසිකාරයක් නෑ. ඒකට ඉන්ද්‍රිය මේ ටික වෙන් කරාට පුළුවන් නම් ඉන්ද්‍රිය දියුණු වෙන්න ඕනේ ඒ ප්‍රඥා ඉන්ද්‍රියත් එක්ක. මේකට මේ ආනෝ තරව ඇහුවොත් වෙලාව තියෙන විදිහට කියන්න මේ ධම්මවිදියේ බොජ්ජංග දිනු වෙලා ඒ කියන්නේ වැඩිලා ඊට පස්සේ අනිකුත් බොජ්ජංග හයත් එකතු වෙලා හය එකතු වෙනවා. ඒ වගේම අහනවා අනිත් බොජ්ජංග හත වැඩින්නේ සමතේන්ද කියලා. සමතේන් ඒ හය වැඩින්න පුළුවන්. නමුත් බුදුහාමුදුරන්ට වැඩගත් බොජ්ජංග එතකොට මොකක්ද? නා සමතේන් වැඩින්නේ බෑ. සති වැඩෙන්නේ නැහැ. බොජ්ජංග පහක් වැඩෙන්න පුළුවන් සති. ඉතුරු වෙන්නේ මොකක්ද? මුල්ම දෙක නැහැ. සති සම්මොජ්ජන්නේ නැහැ. හරි. ඒ දෙක විතරයිද? අනිත් පහ වැඩෙන්න පුළුවන් තමයි. එතකොට උපේක්ෂාව වෙනස් වෙනවා. උපේක්ෂාව වෙන්නේ බොජ්ජංග ගණයේ දැනෙන්නේ නැති. ඒක එකක්වත් බොජ්ජංග කියන්නේ නැහැ නේද? මේ අපිට අදාළ මේ නැති ප්‍රශ්නනේ මේ තියෙන්නේ. ඒකෙන් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ බොජ්ජංග කියන්නේ නැහැ සමත භාවනාවක් කොච්චර දියුණු වුණා. එහෙමනම් යාජින් අහන්න දෙයක් නැහැ. සමත භාවනාවක් දියුණු වෙලා බොජ්ජංග ලැබෙනවා කියලා මේ සත්‍ත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල තියෙන්නේ මුනි විපස්සනාවක් පඩලා.
සතරාතිපට්ඨානෙ වඩන. පෙළ බලන්නක සතරාතිපට්ඨාන සතරහමප්පදාන නිසා මෛත්‍රී භාවනාව ඔබට දාලා සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්මදී විස්තරයක් කරලා තියෙනවා නේද? සමතේ බොජ්ජංග නැහැ. නමුත් බොජ්ජංගේ තියෙන ಗುಣ තියෙන්න පුළුවන්. ඒක තේරෙනවානේ ඒ සමතේ. නමුත් සති සම්බොජ්ජංගේ ಗುಣ කොහෙත්ම නැහැ. ධම විදියේ තියෙන්නත් බැහැ. සාපිපාසාව නිසා භාවනාව නතර කරන අය සිටිය හැකියි. නමුත් බහුතරයක භාවනාව නතර වන්නේ අවශ්‍ය ඉලක්කයට නොවන බව වැටහුණු විට නොවේ. ඔව් දැන් ඒක තමයි මුල්ම වාරයට අහුවෙන්නේ. අවශ්‍ය ඉලක්කය මොකද කාම? කාමයට කොහොමද අහුවෙන්නේ? ඉලක්කේ හැදුවේ කොහෙන්ද? නිවර්ණ පහ. අවසාන නිවර්ණ දෙක. ඒ ඉලක්කේ නොසන්සුන් භාවය විචිකිච්ඡාවයි ඇති වෙන්නේ කොහොමද? කාමාතේ පටමාති. කාමයට අහු වෙලා තමයි මුන් එක වෙන්නේ. ඒතකොට දෙවෙනි මා ආය ගැමුරු මායයට ඕනේ නැහැ විව දාලා ඉන්නවා. තේරුණාද? ඒතකොට ඒක වැරද්දක් ඇති කරන්නේ. සිවවන මාරයා පරේසන තුෂ්ණාවයි හයවන මාරයා බයයි. මේ දෙකෙන්ම කෙරෙන්නේ අප භාවනායදී කරන දේ හරිද වැරදිද යන්න සිහිරීමද. හතර හය මාරයන් අතර වෙනසක් තිබේ. පරේසන තුෂ්ණාව කියන්නේ මොකක්ද? පරේසන තුෂ්ණාවෙන් එන එක. මේ ධර්මයේ ගැන හොයන තුෂ්ණාව. ධර්මයේ ගැන ඉගෙන ගන්න කරන මගදී. ඒක තමයි ඒක. ධර්මයේ ඉගෙන ගන්න දරමින් යන්නේ දැනුමක් විදිහට මමත්වයේ හරහා ධර්මයේ ඉගෙන ගන්නද බුදුහාමුදුරන්ට ඕනේ ධර්මයේ මමත්වයේ හකර මේ මාර්ය කියන්නේ මමත්වයේ ගොඩනගනවා මමත්වයේ නැති තැනකට බුදුහාමුදුරන්ට යන්න ඕනේ. ඒතර හතරවෙනි මාර්යාවෙන් එන්නේ තමන් දන්නේ ධර්මයක් එක්ක කරන භාවනාව සංසන්දනයේ ගිහිල්ලා භාවනාව නතර කරගන්න. ඔක තමයි මේ මාර්ය. එහෙනම් තමන්ම අවාගත්තේ වාදයක් දර්ශනයක් මේක තුලින් හෙවීම භවනා කරන කාලේ ඒකත් මාන. ඒතකොට බය කියන එක එහෙම නෙමෙයි. මොකද හැවෙන්නේ ඒක බයන්නේ. ඔව් බය කියන එක එහෙම ගන්නෙම භවනා තුලදී ඇති වෙන දේ. මේක කිරීම තුල වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒක තුලින් ලැබෙන අත්දැකීම් වල තමන්ගේ මමත්වයට හානි වින්දා ඒක නවත්වන. ඉතින් උදාහරණයක් විදිහට දැන් මෙන්න මේ වගේ තැනදී බය තමයි අපිට බලපාන්නේ මේ ප්‍රායෝගික තැන කියන්නේ. දැන් කය ගැන අවධානයෙන් ඉන්නවා. වෙනකොට මේ කයේ දැනෙනවා නොයේ පිටිය හිතන්න බැරි මේ කම්පන. එතකොට බය. බය වෙලා නවත්තනවා. අනේ බාරයට අපි. තේරුණානේ? එයාට අපිට උත්සාහ ගන්න ඕනේ තව බණ අහලා මේක මෙහෙම දැනෙනවා තව අවධානයෙන් අපි මනමිනියක් වගේ ඉන්න බලන්න. අන්න මේ දෙවෙනි වතාවේ ඉන්නකොට අර කහදී. සමහරට තුන්වෙනි වතාවේදී ගන්නවා. කොහොම කවදාද එන්නේ ඒවා තමයි බය කියන්නේ. තව රූප පේනවා පිරක් ඇයට ඒ රූප වලට බය වෙනවා. ඒ රූපේ ඒ විදිහට මනෝමය රූපයක් බවට හරවන. ඒ මනසෙන් කරන විකාර. ඒකත් බයක් හැබ්බාට හැරෙනවා. එන්නේ වගේ ඒවා තමයි බය කියන්නේ. බුදුහාමුදුරන් කියලා තියෙන මේ මොන කැලේ භාවනා කරනකොට බෝධිසත්ව කාලේදී මොන රෝ කෑ ගහනවද? ඒ හඬ ඇහුනම බය වෙනවා. ඔන්නෝත් බය කියලා දානවා. පස්සෙල් ගන්නේ එහෙම මේ මොනරේ කෑගෙන. එලා ගස් වල අතු වැටෙනවා මහරෑ. ඒවට දැන් බෝධිසත්වේ බය වුණේ ඒවට. දැන් කියලා තියෙනවා එහෙම බය වුණා කියලා. පස්සේ කාලයක් ගියාම තමයි ඒක ස්වභාවික සංසිද්ධියක් කියලා තේරුම් ගත්තා කියලා. තේරුණානේ? දැන් අන්නේ වගේ බය ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වල ඕගොල්ලන්ටත් වෙනව නේද? සාමාන්‍යයෙන් බය කියන්නේ ඒක. භාවනා කරනකොට දැන් එලා කළාට හිතෙනවා දැන් දොර අගුල දාලා නැද්ද කියලා වරන් යනවා. බය හිතෙනවා නේද? ඔන්නෝ වගේ සාමාන්‍ය සිද්ධි හැම එකකදීම භාවනාව නවත්තනවා. තේරුණා නේද? ඔය බය නිසා. ඒකට ඉතින් සැරසෙන්න ඕනේ. ඒ සූදානම යන්න ඕනේ. ගෙදරට කන්නේ භාවනා කරනවා නම් දොරවල් එහෙම වහගෙන ඉන්න ඕනේ. ආයෙත් නැත්නම් අරකට මතක් වෙයි. අර ඒක බලන්න යන්නේ.
තේරුණානේ මේකට සුදු ආනමින් ඉන්න ඕන ඔයකයි කියන්නේ නැත්නම් ඒවා කුංචි දෙයකින් අපේ අර මුල් එක කඩන ගන්න මුල් අවස්ථාවේ පස්සේ දීව ගැදෙන්නේ පස්සේ දීදී භාවනාවෙන්ම දොරවල් එන්න පුළුවන් ඒක ඒ දුණු එකම නම මුලදී මුලදී ආධුනිකයෙක් බෑ හොඳයි එහෙනම් දැන් වෙලාව ගිහිල්ලා තියෙනවා 2:05 වෙලාව ප්‍රශ්න ටිකක් ඉවර වුණා පිළිතුරු මම හිතන්නේ කොමහරි ඇති එතකොට අද දවසේ පැහැදිලි කරලා දුන්නේ නැහැ නම් භාවනාවට අත්‍යවශ්‍ය වෙන මාර්ය 10 ගැන මේ ගැන සැලකිලිමත් වෙන්න මේවා අපිට බලපානවාමයි මේවා ආදු කරන්න වෙන විදියකට බෑ නමුත් දැනුවත් වෙන්න ඕනේ දැනුවත් වෙලා භාවනාව නැවැත්වුවේ මේ වගේ හේතු උඩ කියලා අපි දැනගන්නත් ඕනේ කාලයක් බහුලී ගත කරනකොට ඒව මගේ හරි ටික ටික ඉස්සරහට යනවා මේක තමයි දවාමුර දෙන ප්‍රායෝගික විසඳුම නැත්නම් එකපාරට කාටවත් මේක අවසානයට යන්න බෑ ටික ටික පුරුදු වෙන්න ඇති වෙන්න ඕනේ ඔයගොල්ලන්ට දැන් තේරෙනවා ඇති මෙතෙක් කල පුරුදු වීමෙන් අපි කොච්චර හිතියන වැඩි කොයි තරම් ඉස්සරහට ගිහින් තියද ඒ විදිහට තමයි ඉදිරි ටිකක් යන්නේ මේක කියන්නේ අවිශ්වාසී තණ්ඩ එපා ඒතර ශ්‍රද්ධාව අඩුයි තේරෙනවානේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ යන්නේ අපි ඒ ධර්මයේ විදිහට ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ දියුණුව ඇති කරගන්න හැමදෙනාම මහන්සි ගන්න ඕනේ හැමදෙනාට මේ ශක්ති ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවේදී මේ දේශනාව අද දවසට නියමිත දේශනාව අවසන් කරනවා සිදු කරගත්තා වූ සියලු කුසල ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා කියලා සාදුකාරකී පින්නෝදන් කරන්න. ඒකම මේ පරිලෝකියා වූ සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. පරිලෝක ජීවිත සාර්ථක කරගනිවා කියලා සාදුකාරකී පින්නෝදන් කරන්න. අවසානයේදී මේ පින්වතුන්ට මේ පින්කම් මෙහෙම සිදු කර ගැනීමට විවිධ ආකාරයෙන් සහාය දුන්නා වූ ඒ සෑම දිනාටමත් මෙලෝ වශයෙන් මේ බලාපොරොත්තු වෙන බෝධිගී මේ වගේම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ශක්ති ධෛර්ය වාසනාව ලැබේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරගන්න. හැමදෙනාම හුඟඳ ගන්න. අභිවාදන සීලීස්සය නිච්ඡන් වණ්ඩාප ගායනෝ දත්තාරෝ ධම්මා වද්දන් දියාලුවන්ෝ ස්කම්බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේ වච අතෝ නිබාන සම්පත්‍ති නාතේ.